ගල්ලානෝ ලෝකේ තෙල් කෙත් 65000කට අධික ප්‍රමාණයක් තියෙනවා කො ඒ බෙන්සීට 95ක තෙල් තියෙනවා කිව්වේ තෙල් කෙත් 10500ක් වගේ ප්‍රමාණයක ඒ වගේම කිව්වා මැද පෙරදිග කලාපේ රටවල් වලට තමයි ලෝකේ විශාලම තෙල් කෙත් පහ අයිති වෙලා තියෙනවා කියලා කිව්වේ ඊට පස්සේ අපි තෙල් කෙත් පහ මොනවද කියලා හඳුනා ගැනීම කළා නාමිකව ඒ වගේම ඒවා තියෙන තෙල් බැරල් බිලියන ප්‍රමාණය කොච්චරද කියලාත් අපි හඳුනා ගත්තා අපිට පේනවා ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් ඛනිජ තන නිෂ්පාදනය කියන ආර්ථික කටයුත්ත තුළ නිරත වෙලා ඉන්නවා. එතකොට මේ ඛනිජ තන නිෂ්පාදනය කියන ආර්ථික කටයුත්ත තුළ ප්‍රධාන පෙළේ නිෂ්පාදකයෝ රාශියක් අපිට හම්බ වෙනවා. ඒ ප්‍රධාන පෙළේ නිෂ්පාදකයෝ අතර අපිට පේනවා වැඩි දෙනෙක් මැද පෙරදිග කලාපේ නියෝජනය කරන රටවල් තමයි පෙරමුණ අරගෙන ඉන්නේ. එතකොට අපි අද දවසේ බලමු මේ ඛනිජ තෙල් නිෂ්පාදනයේදී වැඩිම නිෂ්පාදනයක් කරන රටවල් සහ ඒගොල්ලොන්ගෙන් අපිට හොයාගන්න පුළුවන් ලෝකේ ඛනිජ තෙල් වෙළඳාමට සම්බන්ධලා ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒ අයගෙන් අපනයනය සඳහා ප්‍රමුඛත්වය අරන් තියෙන රටවල් කවුද? ඊළඟට ඒ නිෂ්පාදන අපනයනය කරනකොට ලෝක වෙළඳපොළ ඒ ඛනිජ තෙල් විශාල වශයෙන් මිලදී ගන්නේ කවුද කියන කාරණා දෙක ගැන අද අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා නිෂ්පාදනය කරන ඛනිජ තෙල් ටික විකුණා ගැනීම සඳහා නිර්මාණය වෙලා තියෙන වෙළඳපොළ මේ කටයුත්ත මෙහෙවන මහා පරිමාණ සමාගම් කීපයක් ලෝකේ තියෙනවා. ඒ කවුද කියලාත් අපි අද දවසේ හඳුනා ගන්නවා. ඒකෝර අපි දන්නවා ලෝකයේ මේ ඛනිජ තෙල් වෙළඳාමක් නිර්මාණය වෙලා තියෙන්නේ අපි දන්නවා ඛනිජ තෙල් වල අසම ව්‍යාප්තියක් ලෝකේ තියෙනවා. නිෂ්පාදන සම්පතක් විතර ගත්තාම අසම ව්‍යාප්තියක් ලෝකේ දකින්න ලැබෙනවා. මෙන්න මේ අසම ව්‍යාප්තිය නිසා අතිරික්ත තොග තියෙන රටවල් ඒවා අතිරික්ත වශයෙන් නිෂ්පාදනය කරලා බලශක්ති මාධ්‍යයක් විදිහට මේ ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන ඛනිජ තෙල් ටික හිඟ රටවල් අතර වෙදාහැරීමක් කරන අන්තර්ජාතික වශයෙන්. අන්න එතකොට තමයි ලෝකේ ඛනිජ තෙල් වෙළඳාම කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ඛනිජ තෙල් කියන බලශක්ති මාධ්‍ය වශයෙන් භාවිත කරන මේ ඛනිජ සම්පත අතිරික්ත තොග නිපදවන රටවල් හිඟ රටවල් වලට විකිණීම කරනවා. මේ සඳහා ඒගොල්ලෝ සංවිධානගතව කටයුතු කරනවා. ඉතින් අපිට පේනවා ඛනිජ තෙල් අපනයන සඳහා නිර්මාණය කරගත්ත සංවිධානයක් තියෙනවා ඔපෙක් සංවිධානය කියලා. අහලා ඇති සමහර විට කලින්. ඒතකොට ඛනිජ තෙල් නිෂ්පාදනය අපනයනය වෙනුවෙන් තමයි මේ සංවිධානය රටවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා නිර්මාණය කරගෙන තියෙන්නේ. ඔපෙක් සංවිධානයේ වැඩි සමාජිකත්වයක් අරන් තියෙන්නේ මැද පෙරදිග කලාපයේ තෙල් නිපදවන රටවල්. ඒ හැරෙනකොට දකුණු ඇමරිකාන් රටවල් හිමත් තෙල් නිෂ්පාදනය තුලින් රටවල් කීපයක් දකුණු ඇමරිකාවේ තියෙනවානේ. බ්‍රසීලය, වෙනිසුවලාව, ඉක්වඩෝරේ වගේ රටවල් තෙල් නිපදවනවා. ඒත් ඒගොල්ලෝ මේ ඔපෙක් සංවිධානයේ සමාජිකත්වය අරගෙන ඉන්නවා. අපි මේ කතා ටික ඊළඟට කතා කරමු. අපි ඔය කතා කරන ආපු තැනට නෝට් එක පොඩ්ඩක් මෙහෙම ලියන්න. අලුත් ඡේදක ලියන්න. ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ ආකර කර්මාන්තේ කටයුත්තක් වශයෙන් ආකර කර්මාන්තේ කටයුත්තක් වශයෙන් ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් ඛනිජ තෙල් නිෂ්පාදනයේ නිරත වී සිටින බවත් ඇතැම් රටවල් ඒවා අතිරික්ත තොග වශයෙන් නිෂ්පාදනය කරමින් වෙළඳපළට ඉදිරිපත් කරන බවත්ය. ඛනිජ තෙල් වියාප්තිහි පවත්නා අසමතුලිත බව මත
असमतुलित भव मत असमतुलित भव मत मेलेस अतिरिक्त तोग निष्पादने करना हटवाल मेलेस अतिरिक्त तोग निष्पादने करना हटवाल खनिज तेल संपत अहिमी रटवल हा खनिज तेल संपत अहिमी रटवल हा अडु संचित प्रमाणयक ऐति रटवल बलट अडु संचित प्रमाणयक ऐति रटवल बलट तेल तोग अपनायनी किरीम सिद्धुवे तेल तोग अपनायनी किरीम सिद्धुवे तेल तोग अपनायनी किरीम सिद्धुवे मेनिसा अंतर्जातिक वशीन मेनिसा अंतर्जातिक वशीन लोके रटवल अतर अंतर्जातिक वशेन लोके रटवल अतर खनिज तेल वेलंदामक खनिज तेल वेलंदामक रटवल अतर खनिज तेल वेलंदामक निर्माण भी अत मेम खनिज तेल वेलंदाम संदहा मेम खनिज तेल विलंदाम संधा संबंधवन रटवल एक राशि भी संबंधवन रटवल एक राशि भी संबंधवन रटवल एक राशि भी ओपेक संविधान पवा निर्माण करगिन तिबे ओपेक नामिन हंदुन्वन संविधान पवा निर्माण करगिन तिबे मेम ओपेक संविधाने सामाजिकत्व लभू रटवल अतर मेम ओपेक संविधाने सामाजिकत्व लभू रटवल अतर मेद पेरदिग रटवल विशाल प्रमाणयक खा मेद पेरदिग रटवल विशाल प्रमाणयक खा मेद पेरदिग रटवल विशाल प्रमाणयक खा तेल निपदवन शिशु रटवल यम प्रमाणयक समय मट विनाडियक देन्न खनिज तेल निपदवन शिशु रटवल मेहि सामाजिकत्व लबागिन सिटी मेहि सामाजिकत्व लबागिन सिटी හොඳයි දැන් අපි එතෙන්ට උදාහරණ ලියමු පුතේ දැන් අපි කිව්වේ මැද පෙරදිග රටවල් විශාල ප්‍රමාණයක් සමාජිකත්වය ආරම්භ තියනවා කියලානේ ඒක ඉතින් ආයි කියන්න අවශ්‍ය නැහැ අපි අර සෙසු තෙල් නිපදවන රටවලුත් මේකේ සමාජිකත්වය ආරම්භ තියන බව කිව්වනේ එන්න එතෙන්ට අපි උදාහරණයක් විදිහට දාමු දකුණු ඇමරිකාවේ තෙල් නිපදවන බ්‍රසීලය වෙනිසියුලාව හා ඉක්වඩෝරේ යන රටවල් ඔපෙක් සංවිධානයේ සමාජිකත්වය ආරම්භ තියන මේක ලියන්න උදාහරණ
දකුණු ඇමරිකාවේ තෙල් නිපදවන බ්‍රසීලය ඉක්වඩෝරේ වෙනිසුලාව යන රටවල් ඔපෙක් සංවිධානයේ සමාජිකත්වය ලබාගෙන සිටීම. හොඳයි දැන් අපි දන්නවා ලෝකයේ සමහර රටවල් තියෙනවා මේ ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් උත් ඒගොල්ලෝ ඉදිරියෙන් ඉන්න රටවල්. ඒ කියන්නේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්න රටවල් තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාව වගේ රටවල්. ඒගොල්ලෝ තෙල් නිපදවන හැබැයි අපිට පේනවා ලෝකයේ තෙල් වෙළඳාම තුල සමහර රටවල් අතිරික්ත තොග නිපදවාගෙන අප කොහින් රටවල් වලට විකුණනවා. නේද? ඒ විකිණීම තුලනේ තෙල් වෙළඳාමක් ලෝකේ හැදිලා තියෙන්නේ. ඒතර මේ තෙල් වෙළඳාමේදී ආනයනය කරන ලැයිස්තු පරීක්ෂා කරලා බලනකොට සමහර අර තෙල් නිෂ්පාදනයේ නිරත මහා පරිමාණ තෙල් නිපදවන සමහර රටවල් ආනයනය කරන ලැයිස්තු තුලත් මුල් පෙළේ රටවල් අතර ඉන්නවා. ඒකට හේතුව මොකද්ද? තෙල් නිපදවනවා ඒ තෙල් නිපදවන රටවල්ම ගෝලීය තෙල් වෙළඳාම තුල ආනයනය කරන රටවල් ලැයිස්තුවෙත් පෙරමුණේ ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? සමහර රටවල් තෙල් තොග සංරක්ෂණය කිරීමේ කටයුතු වලට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ තෙල් තොග ගෙනහලා තියාගෙන ගබඩා කරගෙන ඉඳලා දැන් ඕගලන්ට පේනවා ලංකාව වෙලා තියෙන වෙඩි. නේද? තෙල් මිනිස්සු එකතු කරනවා, එකතු කරන ඉඳලා පෙට්‍රල් ලීටරේ රුපියල් 470ට ගාලා බෝතලේ විකුණනවා රුපියල් 1500 විතර. නේද? බලශක්ති මාධ්‍යයක් විතර මේ තනි තෙල් වල තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධනවත් රටවල් තෙල් නිපදවන ලෝක බලවත් රටවල් තෙල් තොග ගෙන්නලා තියාගෙන ඒවා ගබඩා කරගෙන ඉඳලා ලෝක වෙළඳපොළට මේ යම් යම් ප්‍රමාණවලින් නිකුත් කරලා ඒගොල්ලෝ ලාභය උපරිම කරගන්න කටයුතු කරනවා. නේද? ලාභය උපරිම කරගන්න කටයුතු කරනවා. ඒ නිසා තමයි අපිට පේන්නේ දැන් අපිට ඊළඟට අපි යනවා ආපනයනේ ප්‍රමුඛ රටවල් ආනයනේ ප්‍රමුඛ රටවල්. එතකොට ඔයාලට දකින්න ලැබෙයි අපනයනේදී නිෂ්පාදනයේදී ප්‍රමුඛයන් වශයෙන් කටයුතු කරපු සමහර රටවල් තෙල් තොග ආනයනය කිරීමේ රටවල් ලැයිස්තුව තුළ පෙරමුණේ ඉන්න බව දක ගන්න හැකියාව ලැබෙයි ඈ. හොඳයි එහෙමනම් මෙහෙම ලියන්න කොයි ලියාගෙන ආපු දැන්ටම අර උදාහරණයෙන් පස්සේ මෙහෙම ලියන්න ලෝක ඛනිජ තෙල් වෙළඳාම තුල ලෝක ඛනිජ තෙල් වෙළඳාම තුල ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ඇතැම් ප්‍රධාන රටවල් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ඇතැම් ප්‍රධාන රටවල් කණිජතෙල් නිෂ්පාදනය කරන ඇතැම් ප්‍රධාන රටවල් කණිජතෙල් ආනයනය කිරීමේදී පෙරමුණගෙන කටයුතු කරයි. කණිජතෙල් ආනයනය කිරීමේදී පෙරමුණගෙන කටයුතු කරයි. ඊට හේතුව ඇතැම් රටවල් ඛනිජ තෙල් සඳහා පවතින ඉල්ලුම නිසා තෙල් තොග සංරක්ෂණය කරමින් ලාභය උපරිම කර ගැනීමට කටයුතු කිරීම ලාභය උපරිම කර ගැනීමට කටයුතු කිරීම මීට ප්‍රධාන හේතුව වී තිබේ එසේම ලෝක ඛනිජ තෙල් වෙළඳාමේ කටයුතු වලදී මහා පරිමාණ නිෂ්පාදකීන් සතු වෙළඳ සමාගම් කීපයක් මගින් තෙල් වෙළඳාම හැසිරවීම සිදු කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය
උදාහරණ කියලා දාලා මෙන්න තියෙනවා ස්ලයිඩ් එකේ පෙන්නලා ඒ වගේ තෙල් වෙළඳාම හසුරවන ප්‍රධාන පෙළේ සමාගම් කීපයක් රටවල් කීපයක අපි එන්නේ ටික උදාහරණ ලියමු බලන්න මෙතන කියනවා රෝයල් ඩච් සෙල් කියන සමාගම අයිති වෙන්නේ නෙදර්ලන්තෙට ඒගොල්ලෝ තෙල් වෙළඳාමේ නිරත වෙලා ඉන්න මේ කියන ප්‍රධාන වෙළඳ සමාගමක් ඊළඟට බලන්න සෞදි අරාම්කෝ සෞදි අරාබියාව සතුව තියෙන මහා පරිමාණ වෙළඳ සමාගමක් ඒගොල්ලොත් මේකට දායකත්වය දීලා තිනවා මේව නැත්තම් මේකේ ප්‍රමුඛ පෙළේ කටයුතු කරන සමාගමක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඊළඟට බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් ඊයේ කවුරු හරි දවසක ඇහුවා මේ බ්‍රිතාන්‍ය නැත්තම් එංගලන්තයේ තෙල් නිෂ්පාදනය කරන්නේ නැද්ද කියලා මම ඊයේකට උත්තරයක් දුන්නා මේගොල්ලෝ කණිත තෙල් නිෂ්පාදනයේ හිටපු රටක් පෙරමුණේ හිටපු රටක් නමුත් මේගොල්ලෝගේ කණිත තෙල් උපයෝජනය කරලා තෙල් සම්පත් දැන් යම් යම් ප්‍රමාණ වලින් අඩු වෙමින් යනවා ඒ නිසා ප්‍රධාන පෙළේ රටවල් ලැස්තුවට මේගොල්ලන් ඇතුළත් වෙලා ඉන්න බැරුව මිසක නැත්තම් මේගොල්ලෝ තෙල් නිෂ්පාදනය නොකරන රටක් නෙමෙයි ඔයාලට පේනවා ඇති මේ කතාවෙම මේ කණිත තෙල් වෙනදාම නිරත සමාගම් ආ කියන නම් ටික බලනකොට මෙන්න මේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් කියන එකයි තියෙන්නේ මහා බ්‍රිතාන්‍යයට ඊළඟට බලන්න එක්සොන් මොබිල් කියන සමාගම ඇමරිකා එක්සත් ජනපදයට අයිති මේ මෙයා තමයි මේ මහා පරිමාණ වශයෙන් තෙල් වෙළඳාමේ කටයුතු වලදී තෙල් තොග සංරක්ෂණය කිරීමේ කාර්ය සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මම අර කලින් කිව්වේ ඊළඟට ටෝටල් එස්ඒ කියලා කියන්නේ දකුණු අප්‍රිකාව සතු ලෝකී කණිත තෙල් වෙළඳාමේ යම් කිසි කාර්යභාරයක් කරන ප්‍රබල සමාගමක් විදිහට තමයි අපි හඳුනාගන්නේ මේ ටෝටල් එස්ඒ සමාජලට මේ නන්දීලා ඔයගෙන් හයි මේ කියන කණිත වෙළඳාම පාලනය කරන මේ වෙළඳ සමාගම අයිති රට කුමක්ද කියලා හරිද ඒ නිසා මේ ටික අපිට ලියා ගන්න වෙනවා එහෙනම් ඔතන උදාහරණ කියලා දාලා මේ ටික ලියන්නකො රෝයල් ඩච් සෙල් සමාගම නෙදර්ලන්තේ විනාඩියක් දෙන්න ඉක්මනට බලලා ලියා ගන්න රෝයල් ඩච් සෙල් නෙදර්ලන්තේ සෞදි අරාම්කෝ සෞදි අරාබිය බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් බ්‍රිතාන්‍ය එක්සොන් මොබිල් ඇමරිකා එක්සත් ජනපදය ටෝටල් එස්ඒ දකුණු අප්‍රිකාව හොඳයි මම හිතනවා මේකට වැඩි කාලයක් අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හොඳයි ඊළඟට අපි වගු දෙකකට යන්න හදනේ කණිත තෙල් නැත්තම් පෙට්‍රෝලියම් අපනයනය කරන ප්‍රධාන රටවල් ටිකයි ආනයනයේ නිරත ප්‍රධාන රටවල් ටිකයි බලන්න හරි මොන මම ටිකක් එක ළඟ මේ ස්ලයිඩ් දෙක මාරු කරනවා බලන්නකෝ අපනයනය කරන ප්‍රධාන රටවල් ටික බලන්න මෙන්න බලන්න තෙල් අපනයනයේ ප්‍රමුඛම පිළේ රට බවට පත් වෙලා තියෙන රුසියාව නේද ඇමරිකාන් ඩොලර් මිලියන 153.9ක අපනයනයක් මේගොල්ලෝ කරනවා කැනඩාව ඊළඟට ඉන්නවා එක්සත් අරාබි එමිරාජ්‍ය නයිජීරියා කුවේට් කසකස්ථානේ නෝර්වේ මෙක්සිකෝ ඕමානේ එක්සත් රාජධානි අර ඊයේ ප්‍රශ්නේ අහපු කෙනාට දැන් ඔන්න උත්තරේ හම්බිලා නේද එක්සත් රාජධානි මේ තියෙන්නේ බ්‍රිතාන්‍යත් ඉන්නවා තෙල් අපනයනය කරන ලැස්තියි එතකොට මෙතන නෑ පෙන්නලා මේ ඇමරිකා එක්සත් ජනපදේ නමුත් මේ ලැස්තියේ එයත් ඉන්නවා මේ තෙල් නිෂ්පාදනය කරන රටවල් ලැස්තිය එයත් ඉන්නවා අපනයනය කරන තැන නෙමෙයි නිෂ්පාදනය කරන ලැස්තිය එයත් ඉන්නවා හැබැයි බලන්න පෙට්‍රෝලිය මානයනය කරන තියෙන රටවල් ටික මම ඊළඟට පෙන්නනවා මොකද වෙලා තින්නේ බලන්න එතන වැඩිපුරම ලෝකයේ පෙට්‍රෝලියම් ආශ්‍රිත දේවල් ආනයනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය අපි දන්නවා ඒගොල්ලෝ ඉතින් කොහොමත් කාර්මික සංවර්ධනයක් දැවැන්ත කාර්මික සංවර්ධනයක් ලඟා කරගත් රටක් කර්මාන්ත වර්ග විශාල ප්‍රමාණයක් මේකේ තියෙනවා ඒ නිසා ඒගොල්ලන්ට අවශ්‍ය කරන බලශක්ති සපයා ගැනීම එක පැත්ත කරුණක් අනිත් එක තමයි අර ලාභය ලබා ගැනීම ලාභය උපරිම කර ගැනීම සඳහා කරන කණිජ තෙල් තොග සංරක්ෂණය කිරීම මේ කාර්යයන් දෙක වෙනුවෙන් තමයි මේගොල්ල මහා පරිමාණ වශයෙන් මේ පෙට්‍රෝලියම් ආනයනය කිරීමේ නිරත වෙලා ඉන්නේ ඊළඟ දෙවෙනි තැන ඉන්නවා චීනය අපි දන්නවා චීනය කියන්නේ ඇමරිකාවට නොදෙවෙනි කාර්මික සංවර්ධනයක් තියෙන රටක් ඒගොල්ලන්ටත් බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණ කරගන්න මේ පෙට්‍රෝලියම් මේගොල්ල ආනයනය කරනවා ඒක සාධාරණයි අපි දන්නවා ඉන්දියාවත් එහෙමයි ජපානය දකුණු කොරියාව ජර්මනිය නෙදර්ලන්තේ ස්පාඤ්ඤ ප්‍රංශ ඉතාලි නේද මේ ඔක්කොම සංවර්ධිත ලෝකයේ නියෝජනය කරන දහ දෙනෙක් තමයි ලෝක නියෝජනය කරන රටවල් 10ක් තමයි ආනයනයේදී අපිට පේන්නේ නේද මෙතන නෑ කොහේවත් මේ සංවර්ධන වීම පවතින රටක්වත් එහෙම නැත්නම් ඌන සංවර්ධන රටක්වත් මේ ලැයිස්තු අපිට පළවෙනි 10 දෙනා අතර නියෝජනය වෙන පේන්නේ නෑ එහෙනම් අපි යන්න හදන්නේ මෙන්න මේ දෙන්න ලියන්න මේ තියෙන්නේ අපනයන රටවල් බලන්න මේ
आनयन रटवल इसलना पहाली तर पेट्रोलियम अपनयनीकरण प्रधान रटवल मेह बहुवर्ण प्रश्न अहन कौद पलवी देवी तुम्हें तेल इन किल हाई इक्ट मे वगूलियम पेट्रोलियम अपनयनीकरण प्रधान रटवल මම විනාඩි 1කමාරක් විතර කාලයක් දෙන්න හේතුව රෙකෝඩින් එකක් දෙනවා ලියාගන්න බැරිනොත් ඔයගලන්ට පස්සේ වීඩියෝ එක බලලා මේ වැඩේ කරගන්නත් පුළුවන් वगुहाई पास वगुंड दिन रटवल निष्पादने अपने प्रमाण बिलियन वाले पेट्रोलियम अपनयने सॉरी आनयने प्रधान रटवल मेल तरवा पेट्रोलियम आनयने प्रधान रटवल की लियला मे रटवल लियला अमेरिकन डॉलर बिलियन कुछ मेकोलो मेकन आनयन कार्य बलन पुलवा वार्षिक प्रमाण दर्पल आखर कर्मांतिकीन पाडमे ईलंग खनिज संपद गैन अपिट कथाभाकरण नियमित ईलंग खनिज संपद गैन कथाकरण गल्लंगुरु गैन मातृकाट गम्मु गल्लंगुरु निष्पादने पेट्रोलियम गैन कथाभ नेता खनिज तेल गैन निष्पादने संबंध विलादाम संबंध सील कथाभावसान गल्लंगुर निष्पादने वाल मे लोकी खनिज तेल भावित कलिंग जनप्रियम बलशक्ति माध्य बवट पत्ला गल्लंगुर अभी बलशक्ति माध्य अखील कथाकलाट समलाट मेक गल्लंगुर गे कर्मांत अमुद्रव्य बट पत्ते खनिज संपद अक्की तर्कूतम गल्लंगुर भावित विनत् कर्मांत राशिया तीन इसरा कथाकर नमूत पे अदा लोके गल्लंगुर की भावित बलशक्ति उत्पादन कार्य सदा लोके रटवल तामे खनिज तेल नदेवी वेदगत मे गल्लंगुर लागन तीन समहर रटवल अभी विधु बल उत्पादन गल्लंगुर अभी युदागर नोरचोल तीन ताप विधु बलागारे लखुजे बलागारे संपूर्ण क्रियात्मक गल्लंगुर मत इतकोट इवे विविध कार्यांशा गल्लंगुर लोके ताम भावित विनो नम तभी ये कथागल खनिज तेल वड मेकन गल्लंगुर वटनाक राशियाक्ति अभी प्रवाहने पहासोई इलाक नलमगिन परीवाणीकरण
ගබඩා කිරීම ලේසි ඊළඟට විශාල තොගයක් එකවර ගබඩා කළ දෙමීම පහසුවෙන් කරන්න පුළුවන් ඊළඟට දහනයේදී කිසියම් ඵලයක් ඉතුරු නොවෙනවා ගෘහස්ත ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පුළුවන් අන්න ඒ වගේ කාරණා තියෙනවා මේ ගල්ලංගුරු වලට සාපේක්ෂව කණිජ තෙල් වටිනාකම කීපයක් තියෙනවා ඒ නිසා අපි දන්නවා කණිජ තෙල් ගල්ලංගුරු වලට පස්සේ තමයි ලෝකයේ බල ශක්ති මාධ්‍යයක් විදිහට එකතු වුනේ ඒ තුල අර කියපු ගුණාංග නිසා වේගින් ලෝකයේ ජනප්‍රිය වෙලා ගියා අදටත් ගල්ලංගුරු වලට වඩා ජනප්‍රිය කණිජ තෙල් එතකොට ගල්ලංගුරු කියන්නේ මොනවද ගල්ලංගුරු කියලා කියන්නේ පෘථිවි තලයේ මතු පිට තිබුණු වනාන්තර භූමිකම්පාවලදී පෘථිවි ඉතිහාසයේ සිදු වෙච්ච භූමිකම්පාවලදී මේ මතු පිට තිබුණු වනාන්තර තට්ටු පොළොවට වැළැල්ලා යනවා ඒ පොළොවට වැළැල්ලා ගියාම කාලයක් මේවා පොළොවේ තියෙන උෂ්ණත්වයට පීඩනයට ලක් වෙලා පොළොවට දිරාපත් වෙනවා නේද දිරාපත් වෙනවා මට විනාඩියක් දෙන්න ළමයි හොඳයි අපි මේ කතා කරගෙන ආවේ ගල්ලඟුරු නිෂ්පාදනය කියන මාතෘකාව ගැන එතෙන්දී අපි කිව්වා කණිජ තෙල් වලට වඩා ගල්ලඟුරු වල වටිනාකම අඩුුනේ ඇයි කියන කතාව නේද කණිජ තෙල් ලෝකේ ජනප්‍රිය වුනේ ඇයි කියන කතාව කිව්වා මම කියාගෙන ආවේ මේවා නිර්මාණය වුනේ කොහොමද ගල්ලඟුරු නිර්මාණය වුනේ පෘථිවි ඉතිහාසයේ සිදු වෙච්ච භූමිකම්පාවලදී මේ පොළොව තලයේ මතු පිට තිබිච්ච වනාන්තර තට්ටු පොළොවට වැළලියාම සිද්ධ වුණා නේද මේ පොළොවට වැල්ලා ගිලා කාලයක් ඒව පෘථිවි අභ්‍යන්තරයේ තිබුණු උෂ්ණත්වයට පීඩනයට ලක් වෙලා ඝන කාබන් තට්ටු බවට පත් වෙලා තිනවා මේ ඝන කාබන් තට්ටු බවට පත් වීමේ අවසාන ඵලය තමයි අපි අද මේ දකින්නේ ගල්ලඟුරු කියලා මේ කාබන් තට්ටු කාලයක් විපරීත කරන්නට ලක් වෙනවා මේ විපරීත කරන යනවලා දන්නවා විපරීත කරන සිද්ධ වෙන්නේ කොහොමද කියලා පාෂාණ පාඩමේදී අපි කතා කරලා තිනවා පීඩණයට ඊළඟට අධික තාපයට අධික ස්පර්ශයට වගේ දේවල් වලට ලක් වුණාන් තමයි යම් දෙයක් තිබූ තත්ත්වේ වෙනස් කරගෙන වෙනස් වෙන්නේ නැත්නම් විපරීත කරන්නට ලක් වෙන්නේ. එතකොට අර ඝන කාබන් තට්ටුත් ඒ විදිහට වෙනස් වෙලා මුලින්ම ඒවා මේ මිනිරම් බවට ඊළඟට අවසානයේ ගල්ලඟුරු බවට ඊළඟට අවසානම අවස්ථාවේ දියමන්ති බවට පත් වෙනවා. එතකොට මේ කාබන් වල විපරීත අවස්ථා කීපයක් තමයි මම ඒ කිව්වේ. මේ විපරීත අවස්ථා අතරින් එකක් තමයි මේ ගල්ලඟුරු කියලා කියන්නේ. මිනිරම් කවදා හරි දවසක විපරීත කරන වෙලාව වෙනස් වුණොත් ඊළඟට හැදෙන්නේ ගල්ලඟුරු. එතකොට ලෝකේ ගල්ලඟුරු සම්පත් මිනිස්සු හාරා ගැනීම කළ ඈත ඉතිහාසෙ නේද අපි දන්නවා මිනිස්සු යකඩහා වාණී කර්මාන්තය කරගෙන යන්නේ ඉතිහාසයේදී ඒ කාර්ය කරගෙන ගියානේ අපිට ලංකාවේ පවා හම්බෙලා තියෙනවානේ සාක්ෂිව සමනලවැව ආශ්‍රිත ප්‍රදේශවල එහෙම අනුරාධපුරේ වගේ ප්‍රදේශවල එහෙම කැණීම් කඩේ දවල්දී අපිට හම්බෙලා තියෙනවා
මිනිස්සු යකඩ හවානේ කර්මාන්තය කළ බවට ලෝකේ තේමයි. ඒතර මේ යපස්සුණු කිරීමේ කාර්ය සඳහා මුලින්ම ඉස්සෙල්ලා මුලින්ම මිනිස්සු දැව ඉන්ධන භාවිතා කළා. දර දාලා තමයි මේ උණු කළේ. හැබැයි පස්සේ කාලෙකදී ඒගොල්ලෝ මේ දැව ඉන්ධන වෙනුවට දර වෙනුවට මේ පොළවෙන් හාර ගන්න ගල්ලඟුරු භාවිතා කරන්න පටන් ගත්තා. නේද? ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් වල අපි දන්නා යුරෝපීය මිනිස්සු ඇමරිකාව ගිහිල්ලා පදිංචි වෙනකොට අර අභ්‍යන්තර මහා තැනින් තලාවේ ජනාවාසකරණය කරගෙන වගා කටයුතු කරගෙන ඒ ජනාවාස නිර්මාණය කරගන්නකොට අර කුෂි වගා කටයුතු සඳහා අවශ්‍ය කරන උපකරණ තරල ගොවි උපකරණ නිර්මාණය කරගෙන මේ අවශ්‍යතාවක් ඇති වුණා. අන්න ඒ වෙලාවේ තමයි අර මතුබෙල දෙවිච්ච යපස් තට්ටු හාරලා අරගෙන මේ ප්‍රදේශවලම තිබිච්ච ගල්ලඟුරු දාලා ඒවා උණු කරලා අවශ්‍ය ගොවි උපකරණේගොල්ල නිෂ්පාදනය කරගත්තා. ඒතර ඔන්න වගේ කාර්යයන් සඳහා තමයි මුලින්ම ගල්ලඟුරු ලෝකේ භාවිත වුණේ. හැබැයි අපි දන්නවා අද වෙනකොට මේ ගල්ලඟුරු බලශක්තිමේ කට අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ලෝකේ රටවල් විවිධාකාරයෙන් භාවිත කිරීම සිද්ධ වෙනවා. හොඳයි එහෙමනම් අපි ලෝකේ ගල්ලඟුරු නිෂ්පාදනය වුණේ නැත්නම් ගල්ලඟුරු නිර්මාණය වුණේ කොහොමද කියන කතාව පුංචි පැහැදිලි කිරීමක් නෝට් එකකට එකතු කරගෙන ඉමු. මාතෘකාවට ගන්නකෝ ගල්ලඟුරු නිෂ්පාදනය. ලියන්න මෙහෙම බලශක්ති මාධ්‍යයක් ලෙස බලශක්ති මාධ්‍යයක් ලෙස බලශක්ති මාධ්‍යයක් ලෙස ඛනිජ තෙල් භාවිත කිරීමට පෙර 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 ලෝකේ භාවිත වූ ජනප්‍රියම බලශක්ති මාධ්‍ය වූයේ ලෝකේ භාවිත වූ ජනප්‍රියම බලශක්ති මාධ්‍ය වූයේ ජන මාතීෂගේ මයික් එක ඔන් කරලා ජනප්‍රියම බලශක්ති මාධ්‍ය වූයේ ගල්ලඟුරු නැමැති ඛනිජ සම්පත වේ. ගල්ලඟුරු නැමැති ඛනිජ සම්පත වේ. ගල්ලඟුරු වලට සාපේක්ෂව ඛනිජ තෙල් භාවිතයේදී ගල්ලඟුරු වලට සාපේක්ෂව ඛනිජ තෙල් භාවිතයේදී ගල්ලඟුරු වලට සාපේක්ෂව ඛනිජ තෙල් භාවිතයේදී යම් යම් වාසි සහගත තත්වයන් කීපයක් යම් යම් වාසි සහගත තත්වයන් කීපයක් නිර්මාණය වූ නිසා ගල්ලඟුරු වලට සාපේක්ෂව ඛනිජ තෙල් භාවිතයේදී යම් යම් වාසි සහගත තත්වයන් කීපයක් නිර්මාණය වූ නිසා කීපයක් නිර්මාණය වූ නිසා ගල්ලඟුරු වලට වඩා ඛනිජ තෙල් පසු කාලීනව ගල්ලඟුරු වලට වඩා ඛනිජ තෙල් පසු කාලීනව ජනප්‍රිය වී තිබේ. ජනප්‍රිය වී තිබේ. අලුත් ඡේදක ලියන්න පෘථුවිය මත පිහිටි පෘථුවිය මත පිහිටි වෘක්ෂලතා පෘථුවිය මත පිහිටි වෘක්ෂලතා භූකම්පනවලදී පෘථුවිය මත පිහිටි වෘක්ෂලතා භූකම්පනවලදී පෘථුවි අභ්‍යන්තරේ වැළලී යමින් පෘථුවි අභ්‍යන්තරේ වැළලී යමින් ඒවා කාලාන්තරයක් තිස්සේ ඒවා කාලාන්තරයක් තිස්සේ දිරාපත්වි දිරාපත්වි ඝන කාබන් තට්ටු නිර්මාණය වේ. දිරාපත්වි ඝන කාබන් තට්ටු නිර්මාණය වේ. ඒවා කාලයත් සමග විපරීතකරණය වීමෙන් ඒවා කාලයත් සමග විපරීතකරණය වීමෙන් මෙම ගල්ලඟුරු නැමැති මෙම ගල්ලඟුරු නැමැති ඛනිජ සම්පත මෙම ගල්ලඟුරු නැමැති ඛනිජ සම්පත නිර්මාණය වී තිබේ.
මෙම ගල්ලඟුරු නැමැති කණිජ සම්පත නිර්මාණය වී තිබේ. හොඳයි. දැන් අපි ඔය කතා බහ කරපු කොටස තමයි ලියාගත්තේ. දැන් අපි දන්නවා ගල්ලඟුරු වල තියෙන මූලද්‍රව්‍ය මොකද්ද? කාබන්. නේද? කාබන්. ඒ නිසා ඒ කාබන් නේ විපරීත කරන්නේ වෙලා මේ ගල්ලඟුරු හැදිලා තියෙන්නේ. නේද? ගල්ලං කාබන් ඉස්සෙල්ලම ෆීඩ් බවට පත් වෙනවා. ෆීඩ් තමයි මිනිරම් බවට පත් වෙන්නේ. මිනිරම් තමයි අවසානයේ ගල්ලඟුරු බවට පත් වෙන්නේ. එතකොට මේ ගල්ලඟුරු වල තියෙන කාබන් ප්‍රතිශතය අනුව කාබන් ප්‍රතිශතය අනුව මේ ආකර කර්මාන්තයේදී ගොඩදා ගන්න හාරලා ගොඩදා ගන්න ගල්ලඟුරු ටික කොටස් හතරකට වර්ග කරලා තියෙනවා ගල්ලඟුරු වල අඩංගු කාබන් ප්‍රතිශතය අනුව මේ වර්ගීකරණයේදී අපිට හම්බ වෙනවා ලෝකේ වටිනාම ගල්ලඟුරු වර්ගය තමයි ප්‍රජතු ගල්ලඟුරු කියලා කියන්නේ ඒවට අපි වෙනත් නමක් භාවිතා කරනවා ඇන්ත්‍රසයිට් කියලාත් කියනවා ඇන්ත්‍රසයිට් හරි එතකොට ලෝකයේ ඉහළම ආර්ථික වටිනාකමක් තියෙන මේ ඇන්ත්‍රසයිට් කියන එහෙම නැත්නම් ප්‍රජතු කියන ගල්ලඟුරු වර්ගයට ඒකට හේතුව තමයි මේගොල්ලෝ මේ කියන ගල්ලඟුරු වර්ගය තුල තියෙන කාබන් ප්‍රතිශතය ගත්තාම 80%කට 90%කට වඩා වැඩි කාබන් ප්‍රතිශතයක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ තාප ජනිතාගයේ අනිකුත් ගල්ලඟුරු වර්ග වලට වඩා මේ ඇන්ත්‍රසයිට් වල එහෙම නැත්නම් ප්‍රජතු ගල්ලඟුරු වල වැඩි. දෙවැනි වර්ගය තමයි ජතු ගල්ලඟුරු. සෝරි මේ මේ කලින්ම කිව්වේ ජතු ගල්ලඟුරු. ඊළඟට දැන් කතා කරනවා ඇන්ත්‍රසයිට් වලින් පස්සේ දෙවැනි වර්ගය කාබන් ප්‍රතිශතයේ 45% 60% අතර එහෙම නැත්නම් ඒක 80% දක්වා වෙනස් වෙන්නත් පුළුවන්. ඒ දක්වා අතර තියෙන කාබන් ප්‍රතිශතයක් තියෙන ගල්ලඟුරු වලට කියනවා බිටුමිනස් කියලා. බිටුමිනස් නැත්නම් ජතු ගල්ලඟුරු කියලා. කලින් එක ප්‍රජතු දැන් කතා කරන්නේ ජතු ගල්ලඟුරු නැත්නම් බිටුමිනස්. මේවා දෙවනි වර්ගයට නැත්නම් දෙවනි කාණ්ඩයට අයිති වෙනවා අට වඩා කාබන් ප්‍රතිශතය යම් ප්‍රමාණයකට අඩු නිසා. ඊළඟට තුන්වෙනි වර්ගය තමයි ජීර්ණක ගල්ලඟුරු සහ කාෂ්ඨීය ගල්ලඟුරු කියන වර්ග දෙක. ඒකිනුත් කාෂ්ඨීය ගල්ලඟුරු කියන වර්ගයේ හොඳයි. කාෂ්ඨීය ගල්ලඟුරු කියන වර්ගය තුල කාබන් ප්‍රතිශතය 45 60ක් වගේ අතර මට්ටමක තියෙනවා. අර බාලම් වර්ගයේ විදිහට සලකන්නේ ජීර්ණක හේවත් ෆීට් කියන ගල්ලඟුරු වර්ගය. ඒවා අපේ රටෙත් තියෙනවා. ඔයාලා දන්නවා මුතුරාජවිල වස්නායිර බටහිර පැත්ත නියෝජනය කරන මුතුරාජවිල තෙත්බිමේ විශාල ප්‍රමාණයේ මේ ෆීට් නිදියක් පීට්ලා තියෙනවා. ඒක නමුත් කැණීම් කටයුතු වලට ලක් කරන්නේ නැහැ. හේතුව තමයි අර ගල්ලඟුරු තරම්ම කාබන් ප්‍රතිශතය මේවැ අඩංගු නැති නිසා තාප ජනිතා ගීතාම පහළ මට්ටමක පවතිනවා. ඒ හැරීම සඳහා දරන වියදමවත් පිරිමහ ගන්න බැරි නිසා තමයි ලෝකේ මේ කාෂ්ඨීය නැත්තම් ඔය අපි කතා කරපු ෆීට් කියන වර්ගයේ ගල්ලඟුරු හැරීම ටිකක් පසුගාමී තත්වයක තියෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේවේ අන්තර්ගත කාබන් ප්‍රතිශතය 91 කියන විදිහට වර්ගීකරණය කරගන්න ගල්ලඟුරු. අපි ඒ බව ඊළඟ චේතියේ කියමු. කියන්නකෝ මේම. මෙයන් ස්වභාවික සම්පතක් වූ ගල්ලඟුරු කාබන් විපරීතකරණය වීමෙන් ස්වභාවික සම්පතක් වූ ගල්ලඟුරු කාබන් විපරීතකරණය වීමෙන් ස්වභාවික සම්පතක් වූ ගල්ලඟුරු කාබන් විපරීතකරණය වීමෙන් නිර්මාණය වී තිබේ. කාබන් විපරීතකරණය වීමෙන් නිර්මාණය වී තිබේ. ඒ නිසා මෙහි අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය බවට පත්ව ඇත්තේ කාබන් වේ. මෙහි අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය බවට පත්ව ඇත්තේ කාබන් වේ. ගල්ලඟුරු වල අඩංගු කාබන් ප්‍රතිශතය මත ඒවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට වර්ග කොට තිබේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට වර්ග කොට තිබේ. එනම් ඔන්න දැන් ඔයගොල්ලන්ට
පුළුවන් ලියන්න මම ඔයාලට පෙන්නන්නම් මේ ස්ලයිඩ් එක මෙන්න මේක තියෙනවා අර ඇන්තසයිට් කියන වර්ගය ප්‍රජතු හේවත් ඇන්තසයිට් කියන වර්ගය 80%කට වඩා කාබන් වැඩි ඊළඟට ජතු හේවත් බිටුමිනස් කියලා හඳුන්වපු දෙවෙනි වර්ගයේ 60-80 අතර කාබන් ප්‍රතිශතයක් තියෙනවලු කාෂ්ටි හේවත් ලිග්නයිට් කියන වර්ගයේ තියෙන්නේ 45-60 අතර ජීර්ණකේවත් ෆීට් බාලම් වර්ගය කියලා මම කිව්වේ ඒවා තියෙන්නේ 145ට වඩා අඩු කාබන් ප්‍රතිශතයක්. ඒ නිසා තමයි ලෝකේ හැරිම කරන්නේත් නැහැ කියලා කිව්වේ. හොඳයි වර්ග හතර ලියන්නක පහලින් මේ විදිහටම ප්‍රජතු හේවත් ඇන්ත්‍රොසයිට් පළවෙනික ප්‍රජතු හේවත් ඇන්ත්‍රොසයිට් 80%ට වඩා කාබන් ප්‍රතිශතය වැඩි ඊළඟට දෙවෙනි වර්ගය ජතු හේවත් බිටුමිනස් ජතු හේවත් බිටුමිනස් ජතු හේවත් බිටුමිනස් තුන්වෙනි වර්ගයේ කාෂ්ටි හේවත් ලිග්නයිට් 45-60 අතර ප්‍රතිශතයක් තියෙනවා. හතර ජීර්ණක ගල් අඟුරු හේවත් ෆීට් 45ට වඩා අඩු කියලා දැම්මහම ඇති ඈ. හොඳයි එහෙමනම් අපි යමු මේ ගල් අඟුරු නිෂ්පාදනය සම්බන්ධ ඉදිරි කතාවකට. දැන් අපි ලෝකයේ තියෙන ගල්ලඟුරු කාබන් ප්‍රතිශතය අනුව වර්ගීකරණය කළා. අපි ඊට පස්සේ කියමු මේ අතරින් වැඩිම ආර්ථික වටිනාකමක් තියෙන මේ ජතු සහ ප්‍රජතු කියන ගල්ලඟුරු වලට බවත් මෙන්න මේ ජීර්ණක ගල්ලඟුරු නිදි ලෝකයේ කැණීම් කටයුතු වලට ලක් කරන්නේ නැහැ මේ අඩු කාබන් ප්‍රතිශතය නිසා බව. අපි ලියමු. පහලින් ලියන්න ඉහත සඳහන් කළ ගල්ලඟුරු වර්ග අතරින් ඉහත සඳහන් කළ ගල්ලඟුරු වර්ග අතරින් ඊට සඳහන් කළ ගල්ලඟුරු වර්ග අතරින් ප්‍රජතු සහ ජතු ගල්ලඟුරු වලට ප්‍රජතු සහ ජතු ගල්ලඟුරු වලට ප්‍රජතු සහ ජතු ගල්ලඟුරු වලට විශාල ආර්ථික වටිනාකමක් විශාල ආර්ථික වටිනාකමක් ලැබී ඇති අතර විශාල ආර්ථික වටිනාකමක් ලැබී ඇති අතර ජීර්ණක හේවත් ෆීට් ජීර්ණක හේවත් ෆීට් ජීර්ණක හේවත් ෆීට් ගල් අඟුරු බාලම වර්ගයේ ගල් අඟුරු වශයෙන් සැලකේ බාලම වර්ගයේ ගල් අඟුරු වශයෙන් සැලකේ ඊට හේතුව ජීර්ණක ගල්ලඟුරු වල කාබන් ප්‍රතිශතය ජීර්ණක ගල්ලඟුරු වල කාබන් ප්‍රතිශතය ජීර්ණක ගල්ලඟුරු වල කාබන් ප්‍රතිශතය ඉතා පහළ මට්ටමක පවතින බැවිනි එනිසා ජතු හා ප්‍රජතු ගල්ලඟුරු වලට සාපේක්ෂව එනිසා ජතු සහ ප්‍රජතු ගල්ලඟුරු වලට සාපේක්ෂව ජීර්ණක
ජතු සහ ප්‍රජතු ගල්ලඟුරු වලට සාපේක්ෂව ජීර්ණක ගල්ලඟුරු වලින් ජීර්ණක ගල්ලඟුරු වලින් ජීර්ණක ගල්ලඟුරු වලින් දහණයෙන් ලබාගත හැකි තාප ජනිත අගය දහණයෙන් ලබාගත හැකි තාප ජනිත අගය දහණයෙන් ලබාගත හැකි තාප ජනිත අගය ඉතා පහළ මට්ටමක පැවතීම ඉතා පහළ මට්ටමක පැවතීම ඉල්ලුම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ इल्लुम अडुवीमट प्रधान वशीन बलपातिबे होंदाय एतकोट अपि कथाबह सधान करगत्ता लोके गल्लंगुरु निष्पादने निरत रटवल ताम इन्नवा नेद विशाल प्रमाणयक ताम इन्नवा अपि दन्नवा खनिज तेल लोके जनप्रिय खनिज मे बलशक्ति कारक संपत उनाट तामत लोके गल्लंगुरु मत्तो तमंगे आर्थिक कटयुतु पवत्तागेन यन रटवल कर्मांत लोके तीरनवा ඊටසා ලෝකේ ගල්ලංගුරු වලට තාම අර කණිජ තෙල් වලට නොදැවෙනි ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අඩුවක් යම් වටිනාකම යම් අඩුවක් වෙලා තිබුණට තාමත් ගල්ලංගුරු මත ආර්ථිකය පවත්වා ගන්න රටවල් ලෝකේ තියෙනවා. ඊටසා ලෝකේ ගල්ලංගුරු කෙන්දේ තාම ආකරකාර්මික කටයුතු නිෂ්පාදනය වෙනවා. කවුද මේ ගල්ලංගුරු වැඩි වශයෙන් ලෝකේ නිෂ්පාදනය කරන්නේ? ප්‍රමුඛම පෙළේ රටවල් කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ගල්ලංගුරු නිෂ්පාදනයේ නිරත ප්‍රමුඛම පෙළේ රටවල් බවට පත් වෙලා තියෙන චීනය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, රුසියාව, ඉන්දුනීසියාව, අප්‍රිකාව වගේ රටවල් තමයි ප්‍රධානම පෙළේ ඉන්නේ. මුල්ම පෙළ රටවල් බවට පත් වෙලා තියෙන. හැබැයි තින් ඒගොල්ලෝ විතරක් නෙමෙයි. ලෝකේ ගල්ලංගුරු නිෂ්පාදනයේ නිරත තවත් රටවල් තියෙනවා. සිසු රටවල් විතර අපිට ගන්න පුළුවන් කොලොම්බියාව, යුක්‍රේනය, ග්‍රීසිය, කැනඩාව, චෙක් ජනරජය, ජර්මනිය, පොලන්තේ, කසකස්ථානය වගේ රටවල් එතෙන්දි ගන්න පුළුවන්. ඒකල තමයි සිසු මේ නිෂ්පාදක විදිහට කතා කටයුතු කරන්නේ. අර කලින් කියපු රටවල් ලැස්තොත් එක බලනකොට ඒගොල්ලන්ගේ අර තියෙන මේ වැදගත්කම ටිකක් අඩුයි. පළමු පෙළ වැඩිපුරම නිෂ්පාදනය කරන ලැස්තිය අර හිටපු මුල්ම රටවල් ටික තමයි අපි චීන, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඊළඟට රුසියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව කියන රටවල් ටික තමයි පළමු පෙළ රටවල් ලැස්තු විදිහට ඉන්නේ. බලමුකෝ අපි මෙතන මම ඊළඟ ස්ලයිඩ් එක ඉදිරිපත් කරනවා ඔයගලන්ට මේ ගල්ලංගුරු නිපදවන රටවල් කීපයක්. මම බලන්නකෝ අර කියපු ප්‍රමුඛ පෙළේ රටවල් ලැයිස්තුවේ රටවල් ටික බොහොමයක් අඩංගු වෙලා තියෙනවා. බලන්න පේනවා ඉතින් 2007 ඉඳලා 2020 දක්වා ලෝකයේ මේ ගල්ලංගුරු නිෂ්පාදනයේට කවරක් සිද්ධ වෙලා තියෙනවද කියලා පෙන්නලා තියෙන්නේ මේ එක එක රටවල් වලින්. බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ කියලා මේ පළමුනි පෙළේ රට බවට පත් වෙලා තියෙන්නේ චීනය. නේද? පළවෙනි තැනට ඉන්නේ චීනය. ඒගොල්ලන්ගේ 2007 දී ගල්ලංගුරු නිෂ්පාදනය පෙන්නලා තියෙනවා 2536ක්. හරි මිලියන් ටොන් වලින් තමයි මේ පෙන්නන්නේ. ඔයගලන් පේනවා ඇති මෙතන ඒකකේ දාලා තිනවා ටොන් මිලියන වලින් 2536ක් ඒගොල්ලෝ 2007 දී නිෂ්පාදනය කළා තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය 2020 වෙනකොට මොකද වෙලා තියෙන්නේ? 3902 දක්වා වැඩි වෙලා. නේද? 3902 දක්වා වැඩිවීමක් වෙලා තියෙනවා. ඊළඟ බණ්ඩ දෙවෙනි තැන ඉන්න ඉන්දියාව. නේද? ඉන්දියාව. ඒගොල්ලන් 478ක් 2007 දී නිපදවලා තිනවා. හැබැයි ඒක 756ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. ඉන්දුනීසියාව ඒත්තේමයි 174යි නිපදවි 2007 දී. දැන් ඒක 562ක් දක්වා වැඩි කරගෙන තියෙනවා. ඊළඟට එක්සත් රාජධානිය නේද? එක්සත් රාජධානිය අපිට පේනවා 1039 2007 දී නිපදවලා තියෙනවා. හැබැයි අන්නෙතන පේනවා අපිට 2020 වෙනකොට ඒගොල්ලන්ගේ නිෂ්පාදන ධාරිතාවය 448ට අඩු වෙලා තියෙනවා. නේද? මම ස්ලයිඩ් එක ඔයගලන්ට උල් ස්ක්‍රීන් දාලා පෙන්වන්නේ හරියට පැහැදිලි නැති නිසා 444 අඩුවීමක් තියෙනවා. මෙන්න මේ අඩුවීමට යම් හේතුවක් තියෙනවා. දැන් එක්සත් රාජධානී කියන්නේ මොකද? මේ ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව වගේ රටවල් ගල්ලංගුරු නිපදවන්න ඉන්න කලින් ඉඳලා ඒගොල්ලෝ ගල්ලංගුරු නිෂ්පාදනය කරපු රටක්. අපි දන්නවා යුරෝපා කරේ සිද්ධ වෙච්ච කාර්මික විප්ලවයේ මුල් අවධිවල පටන් තමයි මේගොල්ලෝ ගල්ලංගුරු කැණීම් කටයුතු ආරම්භ කළේ. ඒ නිසා අපිට පේනවා මේගොල්ලෝ ගල්ලංගුරු නිෂ්පාදනයේ උපරිමයන්ට ළඟා වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ රටේ තියෙන ගල්ලංගුරු සම්පත් මේ භාවිතයත් සමග වේගින් අවසන් වීමේ ගැටලුවකට ඒගොල්ලෝ මුහුණ පාලා ඉන්නවා. ඒ නිසා තමයි අපිට මෙන්න මේ தත්ත්වේ පේන්නේ. 2007 දී ඒගොල්ලෝ නිෂ්පාදනය යම් වැඩිවීමක් පෙන්නලා 20 වෙනකොට ඒක යම් අඩුවීමක් පෙන්නලා තියෙන ඒ නිසා. ඊළඟට බලන්න ඕස්ට්‍රේලියාවට මොකද වෙලා තියෙන්නේ කියන්නේ 393ක් 2007 දී නිපදවපු ඕස්ට්‍රේලියාව දැන් 476ක් නිෂ්පාදනය කරනවා. රුසියාවට මොකද වෙලා තියෙන්නේ බලන්න. රුසියාවේ 314ක් නිෂ්පාදනය කරපු එක දැන් 399ක් වෙලා. සවුත් අප්‍රිකාවල
දකුණු අප්‍රිකාව 269ක් උද වෙච්ච එක දැන් 248ට අඩු වෙලා. ඒකටත් හේතුව අර වගේම තමයි. ඒගොල්ලොත් ඉතා ඉති දීර්ඝ ඉතිහාසයක ඉඳන් ගල් ලඟුරු නිෂ්පාදනය කරනවා. නමුත් ඒගොල්ලන් ගල් ලඟුරු සම්පත් අවසන් වීම කියන කාරණේම නෙමෙයි මේ පුංචි පසුබෑමට හේතු වෙලා තියෙන්නේ. ඊළඟට බලන්න කසකස්ථාන 94113යි. ජර්මනිය ඊළඟට 201107යි. ඕම් බලන්නකො අර අර කතාව එතනත් පේනවා. නේද? යුරෝපාකරයේ රටා කාර්මික විප්ලවය ආරම්භච්ච මුල් දවස්වල ඉඳලාම ගල්ලංගුරු භාවිතයට ගත්ත රටක් නිෂ්පාදනය කරපු රටක්. ඒගොල්ලන්ටත් අර බ්‍රිතාන්‍යයටත් වෙච්ච ඉරණම තමයි මේ අඩුවීමට හේතු බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ පොලන්දේ 145100යි. නේද? ඕම් යුරෝපා රටක් තවත් අර කාර්මික බලපාපු. ඊළඟට තුර්කිය 76යි 70යි. ඒත් එහෙමයි. ඊළඟට කොලොම්බියා 71යි 56යි. නේද? මෙහෙම තත්ත්ව තමයි අපිට පේන්නේ. නමුත් අපිට පළවෙනි රටවල් ස්තුතුල පේනවා සියලුම දෙනා නිෂ්පාදන ධාරිතාවෙන් වර්ධනයක් අත් කරගෙන තියෙනවා 2004ට සාපේක්ෂව 2020 වෙනකොට. නේද? හොඳයි අපි නම් පොඩ්ඩක් මෙහෙම ලියමු. ලියන්න මෙහෙම. අලුත් ඡේදක ලියන්නකෝ. ලෝකේ ගල් ලඟුරු නිෂ්පාදනයේ නිරත රටවල් අතර ලෝකේ ගල් ලඟුරු නිෂ්පාදනයේ නිරත රටවල් අතර චීනය මේ රටවල් ටික වෙන වර්ණ කිලිවන හොඳයි ඈ නිෂ්පාදන කරන රටවල් අතර චීනය ඉන්දියාව එක්සත් රාජධානිය ඕස්ට්‍රේලියාව රුසියාව ඉන්දුනීසියාව දකුණු අප්‍රිකාව යන රටවල් පෝලන්තය ජර්මනිය කසකස්ථානය තුර්කිය කොලොම්බියාව ග්‍රීසිය යුක්‍රේනය චෙක් ජනරජය වැනි රටවල් සෙසු නිෂ්පාදකින් අතර වේ. මේ අතරින් චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළත් ගල් ලඟුරු නිෂ්පාදනයේට මෑතක අවතීර්ණ වූ රටවල නිෂ්පාදන ධාරිතාවේ කාලීන වර්ධනයක් නිරීක්ෂණය කළ හැකි නමුත් කාර්මික විප්ලවයේ සමයේ පටන් ගල් ලඟුරු නිෂ්පාදනයේ නිරත යුරෝපා රටවල් බොහෝමයක නිෂ්පාදනයේ කාලීන අඩුවීමක්
देखगत है कि वे इत प्रधान हेतु एतम यूरोपा रटवल बल एतम यूरोपा रटवल बल एतम यूरोपा रटवल बल पावतना गल्लंगुरु संचित अवसान बीमा पावतना गल्लंगुरु संचित अवसान बीमा पावतना गल्लंगुरु संचित अवसान बीमा ඇතම් සංචිත හැරීම පිරිවැය අධික කාර්යයක් බවට පත් වීමත් ඇතම් සංචිත හැරීම පිරිවැය අධික කාර්යයක් බවට පත් වීමත් වැනි සාධක නිසා निष्पादन दारितावेन यम पशु बैम कट निष्पादन दारितावेन यम पशु बैम कट निष्पादन दारितावेन यम पशु बैम कट लक्वती बे හොඳයි දැන් අපි උදාහරණ කියලා දාලා මේ කියපු කතා දෙකටම සාක්ෂි මේ වගුවෙන් ඉදිරිපත් කර අපි ඉස්සලා පෙන්නමු නිෂ්පාදන ධාරිතාවේ කාලීන වර්ධනයක් අත්කරගත් රටවල් හරි තර ලකුණක් දාලා ලියන්නකො නිෂ්පාදන ධාරිතාවේ කාලීන වර්ධනයක් අත්කරගත් රටවල් නිෂ්පාදන ධාරිතාවේ කාලීන වර්ධනයක් අත්කරගත් රටවල් හරි වගුවෙන් ගමු අපි මත් එක්ක ඔයාලා උදාහරණ විදිහට මේවා ලියන්න मेवा ඔක්කොම දත්ත යන්නේ ටොන් මිලියන වලින් පේනවනේ ටොන් මිලියන වලින් අපි එනම් උදෙන්ද උදාහරණ කීපයක් ගමු වෙන චීනයයි ඉන්දියාවයි ඉන්දුනීසියාවයි අපිට පැහැදිලිවම පේනවා නිෂ්පාදන වර්ධනයක් අත්කරගෙන තියෙනවා කියලා නේද එහෙනම් මෙහෙම ගමු පළවෙනි රට ගන්න චීනය 2007 දී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2536යි මෙට්‍රික් ටොන් මිලියන 2536යි 2007 දී ඊළඟට ඒකම ඉදිරියෙන් දාන්න 2020 වෙනකොට මේ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3902යි. මෙතරම් මේ දත්ත කියන්න මේ හරි රට 2007 2020 මේක කියන්න මෙට්‍රික් ටොන් මිලියන හරි ඔන්න චීනය ප්‍රමාණය देवनी राट इंदोनेशिया सॉरी इंडिया इंडिया मेट्रिक टन मिलियन हारसी हटाई मेट्रिक टन मिलियन हारसी हटाई දෙදාස් විස්සේදී එක 756ට වැඩි වෙලා තියෙනවා 756ට වැඩි වෙලා තියෙනවා ඊළඟට තුන්වෙනි රට ගන්න ඉන්දුනීසියාව 2007දී 174යි 20දී 562යි හරි ඊළඟට තරු ලකුණ දාලා ගන්න දෙවෙනි රටවල් කාණ්ඩය කියන්න හදන උදාහරණනේ මේ පෙන්වන්න හදන්නේ නිෂ්පාදනයේ කාලීන අඩුවීමක් සිදු වී ඇති රටවල් නිෂ්පාදනයේ කාලීන අඩුවීමක් සිදු වී ඇති රටවල් නිෂ්පාදනයේ කාලීන අඩුවීමක් සිදු වී ඇති රටවල් අපි එදෙන තෝරගමු රටවල් කීපයක් අපි ගමු මෙන්න මේ එක්සත් රාජධානී විශේෂම භූගෝලිකකයක් නේ මේ සම්බන්ධයෙන් එක්සත් රාජධානී අර වගේම ලියන්න මේ වගේම 2007 2020 කම්පයර් කරන්න පුළුවන් වෙන දාගන්න හරි එක්සත් රාජධානීයේදී 2007 1039
एक अडवेला विश्व में हारसी असु हतर एक सत् राजधानी ඊළඟට දෙවෙනි රට අපි ගමු එතෙන්දී තවත් එක ජර්මනි ගමු ජර්මනිය ජර්මනිය 2007 දී 201යි මෙට්‍රික් ටොන් මිලියන 201ක් නිෂ්පාදනය කරපු ජර්මනියට 2020 දී නිෂ්පාදනය කර ගන්න පුළුවන් වෙන්නේ මෙට්‍රික් ටොන් මිලියන 107යි මේකත් ගන්න ඊළඟට අපි ඒකේ තවත් එකක් ගමු පෝලන්තේ ගමු පෝලන්තේ निष्पादन धारिता එකක් තමයි දීර්ඝ කාලයක ඉඳලා ගල්ලංගු නිෂ්පාදනය කරන්න ගිහිල්ලා තියෙන සම්පත් දැන් අවසන් වෙලා. ඉතුරුවට තියෙනවා නම් යමක් තියෙන්නේ දැන් ගොඩක් ගැඹුරු. නේද? මේ පස්තට්ටු කඩාන්නේ ගොඩක් ගැඹුරේ තියෙන මේ ගල්ලංගුරු ටික හරන්න ගියාම වියදම ලොක්කොඩක් වැඩි. ඒ නිසා දැන් මේක අධෛර්යමත් වීමක් වෙලා තියෙන රටේ නිසා තමයි මේ නිෂ්පාදන පසුබෑම සිද්ධ වෙලා තියෙන්නේ කියලා කිව්වේ. හොඳයි. එහෙනම් අපි ඔය දැක්කේ ගල්ලංගුරු නිපදවන රටවල් වල නිෂ්පාදන ධාරිතාවයන් කීපයක්. හොඳයි. මේ බලන්න කර කියපු මේ ඇන්ත්‍රසයිට් වර්ගයේ ගල්ලංගුරු ටිකක් ගල්ලංගුරු තමයි මේ තියෙන්නේ. ඡාය රූපයෙන් ඔයගලන්ට බලන්න පුළුවන්. හරි? කාබන් ප්‍රතිශතය ඉතාම වැඩි ඒවා. ඊළඟට මේ තියෙන්නේ අර දෙවෙනි වර්ගයට වැදගත්කම තියෙනවා කිය අපි කාබන් ප්‍රතිශතය අනුව ගත්තාම දෙවෙනි තැනට ආර්ථික වටිනාකම තියෙන බිටුමිනස් නැත්තම් ජතු ගල්ලංගුරු වල. කලින් දැක්කේ ඔයගොල්ලෝ ප්‍රජතු නැත්තම් ඇන්ත්‍රසයිට් වල ඡාය රූපයක් මේ තියෙන්නේ බිටුමිනස්. ඊළඟට කාස්ටිය ගල්ලඟුරු හේවත් ලිග්නයිට් වර්ගයේ තමයි මේ පේන්නේ. පේන්න දිනේ. ඔයගලන් පේනවා ඇති මේ දැක්ක ඡාය රූප තුන දැන් මතකෙ තියාගෙන කම්පයා කළා නම් පළවෙනි එකේ තද කළු වර්ණයක් තිබුණා. නේද? ප්‍රජතු ගල්ලඟුරු වල තද කළු වර්ණයක් තිබුණා. ඒයි කාබන් ප්‍රසිතිය ගොඩක් වැඩි ඒගොල්ලන්ගෙනි. ඊළඟට ඒක ජතු ගල්ලඟුරු දක්වා ආවිල්ලා ඒ ඡාය රූපේ බලනකොට ටිකක් ලා වර්ණ වෙලා. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ කාස්ටිය ගල්ලඟුරු හේවත් ලිග්නයිට් වල තවදුරටත් මේ වර්ණය ටිකක් ලා පැහැට ඇරලා තියෙනවා. ඒ කියන්නේ කාබන් ප්‍රසිතිය තවත් අඩු බව පේනවා හොඳයි මේ මේ තියෙන්නේ අර අපි කලින් හඳුනාගත්ත අර කිව්වේ රටවල්ලා ඉස්තුවා අන්නේ ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ දැන් ඕගලන්ට ලෝක සිටියමක් ළඟ තියෙනවා නම් දැන් මේ ටික මාක් කරගන්නත් පුළුවන් නැත්නම් මේ වීඩියෝ එක දුන්නාට පස්සේ ඔයාලා මේ ටික බලලා මෙන්න මේ වර්ණ වලින් පෙන්ලා තියෙන රටවල් ටික මේ තියෙන්නේ ඇලස්කාව ඉන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ මෙතන ඇලස්කාව මෙතන පාට වෙලා තින්නේ මේ ඇමරිකා එක්සත් ජනපදයට මේ ඇලස්කාව ආයි දෙන නිසා හරිද ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඇමරිකාවේ කොලොම්බියාව දකුණු අප්‍රිකාව පෝලන්තය කසකස්ථානය ඊළඟට රුසියාව ඊළඟට චීනය ඉන්දියාව ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව කියන රටවල් ටික තමයි මේ ප්‍රමුඛ රටවල් ටික වවර පත් වෙලා තියෙන්නේ මේ ටික නම් අනිවාර්යයෙන්ම ලකුණු කරන්න ඕනේ ලෝක සිතියමක ලකුණු කරලා ඔතෙන් එකතු කර ගන්න වෙනවා ඒ වගේම මට කියන්න බැරුණා කලින් පෙට්‍රෝලියම් නිෂ්පාදන ගැන ඛනිජ තෙල් ගැන කතා කරපු වෙලාවේ එතෙන්දී අපි ඛනිජ තෙල් නිෂ්පාදනයේ ඉඳලා රටවල් ඇස්තු අපි ලකුණු කළේ නැහැ ඒක මතක තියාගන්න එතන නැන්නම් ගිහලා ලියාගන්න ලෝකේ ඛනිජ තෙල් නිෂ්පාදනයේ ඉඳලා ප්‍රමුඛ රටවල් කියලා ලෝකාකෘති සිතියමක ඒ ටික ලකුණු කරන්නත් ඕනේ හරි ඒ ටික ලකුණු කරන්නත් ඕනේ ඒ වැඩේ කරන්න ඕනේ ඒ වගේම මේක කරලා මැප් එක මට WhatsApp කළොත් මට ඒක බලන්නත් පුළුවන් අඩුපාඩු තියනවද කියලා මෙන්න මේකත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම මාක් කරන්න වෙනවා ලෝකේ ගල්ලඟු නිෂ්පාදනයේ විතර ප්‍රමුඛ රටවල් හොඳට මතක තියාගන්න මෙට්‍රික් සිතියමට පස්සේ ඉදිරිපත් වෙනවා පළවෙනි පේපර් එකේ ඊළඟ ප්‍රශ්නේ ලෝක සිතියම අන්න ඒකෙදි බොහෝ විට අහන්නේ මෙන්න මේවා ගැන නේද මේ අපි සිලබස් එකේ ඉගෙන ගන්න පාඩම් හා සම්බන්ධ දේවල්මනේ අහන්නේ එතකොට සමාජලාට මේ ගල්ලඟු නිෂ්පාදනයේ විතර ප්‍රමුඛ රටක නම දීලා ලකුණු කරන්න කියලා කියයි ඈ හරි එසම එක වැදගත් ඒ වගේම තමයි මෙතන ඔයගලන්ට පේනවා ඇති 2015 වෙනකොට මේ ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනය මිලියන් වලින් ටොන් මිලියන් වලින් ඉදිරිපත් කළ දෙන මේක එක රටේ නේද මේ චයිනා වල මෙච්චරයි USA වල මෙච්චරයි ඉන්දියා වල මෙහෙම තියෙනවා නේද මේ දත්ත ටිකක් ඉදිරිපත් වෙලා දිනවා ඒවා ඔතෙන්දී ආයි ලියන්න එපා අපි කලින් අර වහුව කම්පයා කරලා අවශ්‍ය දත්ත ලියාගෙන ඇවිල්ලා තියෙන්නේ ඒ අතරමැද දත්තයක් තමයි මේ පෙන්නලා තියෙන්නේ 2015 වෙනකොට අපි 2007 සහ 2020 කම්පයා කරලා තමයි කලින් ලිව්වේ ඒ නිසා මේ දත්ත ටික එච්චර වැදගත් නැහැ ඔයගලන්ට මේ රටවල් ලැයිස්තු හැබැයි වැදගත්
නේද මේ මාක් කරලා තියෙන්නේ මේ තද වර්ණ වලින් පෙන්නලා තියෙන්නේ ගල්ලංගුළු නිපදවන රටවල් ටික හොඳයි ඊළඟට එනං අපි යමු මෙන්න බලන්න ඇමරිකා එක්සත් ජනපදයේ කියන්නේ ගල්ලංගුළු නිෂ්පාදනයේද ප්‍රධාන පිළේ රටක් විදිහට අපිට කතා කරන්න පුළුවන් කෙනෙක් නේ එයා ළඟ තියෙන ගල්ලංගුළු සංචිතවල පිහිටීම තමයි මේ තියෙන්නේ මේ බලන්නකෝ ගල්ලංගුළු කෙත් කීපයක් ගැන කියනවා මේ ඇපලේචියන් කියලා ගල්ලංගුළු කෙත නේද ඊළඟට මේ අභ්‍යන්තර ගල්ලංගුළු කෙත මෙන්න මේ ටික ඊළඟට මේ තියෙන්නේ බටහිර ගල්ලංගුරු කෙත. හරි ඔය ප්‍රධාන ගල්ලංගුරු කෙත් තුනක් තමයි පෙන්නලා තියෙන්නේ. එතකොට එතන බලන්න මේ කල එකක් තියෙයි. නෑ නෑ කල එකක් නෑ මුදේ රටවල් ලකුණු කරනකොට මේ ආහනේ මැප් එකේ රටවල් ලකුණු කරනකොට ගල්ලඟුරු පෙන්නඳ අදාළ નિયમિત නිශ්චිත වර්ණයක් තියනවද සිටියම් විද්‍යාව කියලා අහන්නේ. එහෙම එකක් නෑ. හරිද? වා කැමැති වර්ණයක් අරගෙන අදාළ රට සම්පූර්ණ පාඩ කරලා නම ලියන්න පුළුවන්. ඒ අදාළ මැප් එකේ ටොපික් එකේ ලියන්න පුළුවන් ලෝකයේ ගල්ලඟුරු නිෂ්පාදනය කරන රටවල් කියලා. ඒ හැරෙනකොට ගල්ලඟුරු සංචිත පවතින රටවල් පෙන්නඳ වෙනම වර්ණයක් නෑ. හරි බලන්න පේනවද මේ ඇමරිකා එක්සත් ජනපදයේ ගල්ලංගුරු සම්පත්වල කෙත්වල පිහිටීම තියෙන ප්‍රධාන ගල්ලංගුරු කෙත් තුනක් ගැන මම කිව්වා ඇපලේචියන් කෙතයි අභ්‍යන්තර කෙතයි බටහිර කෙතයි හරි මේ කියන තුන ගැන මේ පින්නේ ඔයගලන්ට පේනවද විවිධ වර්ණ වලින් පෙන්ලා තියෙනවා මේ ටිකක් ඇෂ් කලර් එකකින් පෙන්ලා තියෙන ලිග්නයිට් කියන වර්ගය නේද අර කාස්ටිය ගල්ලංගුරු කියලා අපි කිව්වේ අන්නේ ගල්ලංගුරු කෙතක් තමයි මේ මෙතන තියෙනවා කියලා කියන්නේ ඊළඟට බලන්න බිටුමිනස් කෝල් නේද බිටුමිනස් ඒවා පෙන්ලා දෙන්නේ මේ මෙන්න මේ කියන නිල් පාටින්. ඒ කියන්නේ අර ලෝකේ ආර්ථික වටිනාකම අතින් ගත්තාම දෙවෙනි තැනටපත් වෙනවා කියලා කිව්වේ කාබන් ප්‍රතිශතය අනුව දෙවෙනි තැනට වැටෙනවා කියලා කිව්වේ. ඒ ටික තමයි මේ නිල් පාටින් ඒගොල්ලන්ගේ පෙන්නලා දෙන්නේ. ඊළඟ බාණ්ඩ කියනවා බිටුමිනස් හයි එන්ඩ් මීඩියම් කාබන් ප්‍රතිශතයක් තියෙනවා තමයි මේ කහ පාටින් පෙන්නලා දෙන්නේ. එතකොට ඇමරිකාව පුරා වැඩිපුර තියෙන්නේ අන්නේ කියන මධ්‍යස්ථ මට්ටමේ කාබන් ප්‍රතිශතයක් තියෙන බිටුමිනස් කියන වර්ගයට අයිති ගල්ලංගුරු තමයි වැඩිපුර තියෙන්නේ. ඊළඟට බලන්න ඇන්ත්‍රසයිට් කියන වර්ගයේ මේ කොළ පාටින් පෙළලා තියෙන්නේ. ඒක තාම අඩු ප්‍රමාණයක් තියෙන බලන්න පේනවාද මේ පුංචි පුංචි කෙත්වල තැන් තැන් වල තමයි මේ කොළ පාට ටික පේන්න තියෙන්නේ. ලොකුවට වැඩිපුර තියෙන්නේ මේගොල්ලන්ගෙත් කාබන් ප්‍රතිශතය අනුව දෙවෙනි තැනට පත්වන ජතු ගල්ලංගුරු කියන වර්ගයට අයිතිව තමයි වැඩි වපසරීක ව්‍යාප්තලා තියෙන්නේ. එහෙනම් ඔයගලට යම් අවබෝධයක් ගන්න පුළුවන් දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගල්ලංගුරු කෙත් ගැන. වලට ඇමරිකාවේ මැප් එකක් ගන්න පුළුවන් නම් ඇමරිකාවේ මැප් එකක් ගන්න පුළුවන් නම් හදා ගන්න පුළුවන් නම් අරගෙන මේ තියෙන පිහිටීම් මේ විදිහටම ඕනේ නැහැ. දල පිහිටීමක් මේ මෙන්න මේ ඇපලේචියන් කඳු වැටි වලට සමාන්තරව පිහිටලා තියෙන මෙන්න මේ ටික තමයි ඇපලේචියන් මේ ගල්ලඟුරු යාය. නැත්තම් ගල්ලඟුරු කෙත. ඊළඟට මෙන්න මේ ටික තමයි ඊට බටහිර පැත්තෙන් පිහිටලා තියෙන මෙන්න මේ කලාපේ. අර පංචමහා විල් වලට ආසන්න පංචමහා විල් වලට දකුණු දිගින් පිහිටලා තියෙන මෙන්න මේ කලාපේ තමයි අභ්‍යන්තර කෙත බවට පත්ලා දෙන්නේ මෙන්න මේ බටහිර පැති දින මෙන්න මේ කොටස තමයි බටහිර කෙත විදිහට නම් වෙන්නේ කියලා මාක් කරගන්න පුළුවන් නම් ඒ ඇති. හරි එහෙම නැත්නම් මේකේ සම්පූර්ණ පීටීම් ඔය විදිහේ විදිහටම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන්නේ ගල්ලඟුරු ආකාරයක කටයුතු සිද්ධ වෙන ආකාරය. ඔබට යම් අවබෝධයක් ගන්න මෙහෙම වැඩක් තමයි මේ ගල්ලඟුරු කැණීම් කටයුතු වලදී සිද්ධ වෙන්නේ කියලා පෙන්වන්න තමයි මේ ඡායාරූපය එකතු කරලා තියෙන්නේ. හරි අපිට හිතෙන්නේ එකපාරටම අර මැණික් පතලක් කපනවා වගේ පොඩි කුහරයක් හරගෙන ගිල්ලා ගල්ලංගුරු කැණීම් කටයුතු කරනවා ඇති කියලානේ අපි විශ්වාස කරන්නේ. නමුත් ඊට වඩා වෙනස් පතලක ආකාරය තමයි මේ ඡායරූපයෙන් අපිට දැర్శණය වෙන්නේ. හොඳයි ඊළඟට රුසියාවේ ගල්ලංගුරු කෙත් ගැන කතා කරමු. හරි මේ තියෙන්නේ රුසියාවේ ගල්ලංගුරු කෙත්වල පීඨිය. බලන්න රුසියාව කියන්නේ අපි දන්නවා භූමි ප්‍රමාණයක් අතින් ගත්තාම මහා විශාල වපසරියක නේද? විශාල දේශාංශ සීමාවක් තුළ පැතිරෙන රටක්. එතකොට ඊගොල්ලන්ගේ ගල්ලඟුරු සම්පත් තැන් තැන් වල පිහිටලා තියෙනවා ඒ ටික තමයි මේ පෙන්නලා තියෙන්නේ මේ බලනකො මොස්කව් ද්‍රෝණිය ඊළඟට මේ පැත්තෙන් ගියාම විවිධ නම් වලින් හඳුනන ගල්ලඟුරු කෙත් තමයි මේ පිහිටලා තියෙන්නේ නේද මේවා ඔයගලන්ට ලකුණු කරන්න ඉන්නේ නැහැ නමුත් මතක තියාගන්න එනවා මේ රුසියාවේ මොන මොන ප්‍රදේශවලද නේ දැන් මේ තියෙන්නේ බයිකල් විලනේ මේ බයිකල් විලට ආසන්න ප්‍රදේශවල මේ කීපයකම ගල්ලඟුරු සම්පත් පිහිටලා තියෙනවා මතක තියාගන්න ඕන එහෙම ඊළඟට මේ මොස්කව් ද්‍රෝණිය හරි ඒක වැදගත් එකක් ගල්ලඟුරු සම්පත් වැඩිපුර පිහිටලා තියෙන එකක් හොඳයි ඊළඟට අපි යමු
ඕස්ට්‍රේලියාවෙ ගල්ලඟුරු කෙත් ගැන බලන්න. එතනත් ඔයගලන්ට පේනවා විවිධ වර්ගයේ ඛනිජ සම්පත් වල පීඨීම දක්වන මැප් එකක් තමයි තියෙන්නේ. තද රතට හුරු වර්ණකින් මේ පෙන්නලා තියෙන්නේ ඔයිල් ඇන්ඩ් ගෑස්. ඒ කියන්නේ පෙට්‍රෝලියම් නිෂ්පාදන සම්බන්ධයෙන් වැදගත් වන ප්‍රදේශ. නේද? ඊළඟට මෙතන තියෙනවා ගල්ලඟුරු බ්ලැක් කෝල් බේසින්. ඒ කියන්නේ මෙන්න මේ ලා වර්ණ වලින් බෙල්ලා දෙන්නේ කළු ගල්ලඟුරු නිෂ්පාදනය කරන්න පුළුවන් තැන්. නිල් පාටින් පෙරතන ලිග්නයිට් වර්ගය. එදින් නේද ලිග්නයිට් වර්ගයට ආයේදී ගල්ලඟුරු සම්පත් තියෙන තැන් තමයි මේ පෙන්ලා තියෙන්නේ. පහළ තියෙන ඔගල් මේ ලෙජන්ඩ් එක ඔයගලන්ට බලන්න පුළුවන්. ඊළඟට දැනට ගල්ලඟුරු නිෂ්පාදනය කරන ප්‍රදේශ තමයි මෙන්න මේ අර නිකන් කරත් එක මාක් එකක් වගේ දාලා තියෙන්නේ නේද මේ තැන් තැන් වල සාගර ප්‍රදේශත් අයිති වෙනවා ඈ. ඒ තැන් වල තියෙනවා කියලා කියන්නේ. ගල්ලඟුරු ගන්න පොළොව හරද්දී භූගත ජලයේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. භූගත ජලයේ බලපෑමක් ඇති වෙනවා ගල්ලඟුරු විතරක් නෙමෙයි. මේ ආකර කර්මාන්තයේ කටයුතු කරන ඕනෑම තැනකදී භූගත ජල සම්පත් වලට වගේම මතුපිට ජල සම්පත් වලට අහිත කරන්දමින් මේ කාර්ය බලපානවා. නේද? මේ කාර්ය බලපානවා. සමහරලාට මේ මේවා ඇතින මේ ඛනිජ සම්පත් හරලා ගත්තට පස්සේ ඒවා ඇතින අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා භාවිත කරන ජලය. දැන් ඔයාලා දන්නවා මැණික් ඉල්ලම් හරලා ගත්තට මැණික් ටික වෙන් කරගන්න ගියාම ඉල්ලම ජලයෙන් හොදනවනේ. ඒ හොදනකොට මතුපිට ජල සම්පත් වල බලපානවා. පොළොවට කැණීම් කටයුතු කරනකොට සමහරට අර මේකල් පාෂාණයෙම කුබරව හරින් රසායන ද්‍රව්‍ය භාවිත කරනවා. රසායන ද්‍රව්‍ය භූගත ජලයට එකතු වෙනවා. ඊළාට දැව දනු පොල් මේ මොනවාද පොල් පටි පුවක් පටි කිතුල් මොනවාද මේ මේ කැකිල්ල වගේ දේවල් මේ භූගත දෝනා තුල තියෙනවා. ඒවා පල් වෙලා සමහරට පල් ජලයේ භූගත ජලයට එකතු වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගල්ලඟුරු වල සහ ඇතුළත් අනිකුත් ඛනිජ ද්‍රව්‍ය කැණීම් කටයුතු වලදී ජල දූෂණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. හොඳයි මම ඊතොර මේ කියාගෙන ආවේ ඕස්ට්‍රේලියාවේ ගල්ලඟුරු කැණීම් කටයුතු සිද්ධ වෙන ප්‍රදේශ මොනවාද? ඒකට ඔයාලට මේකේ යම් අවබෝධයක් ගන්න පුළුවන් මේ ඕස්ට්‍රේලියාව දෙකට බෙදුවාම නැගිනහිර පැත්තේ කොටස් වල තමයි ගල්ලඟුරු කැණීම් කටයුතු මේ වෙනකොට විශාල වශයෙන් සිද්ධ වෙන්නේ. නේද? විශාල වශයෙන් සිද්ධ වෙන්නේ. ඒතර ප්‍රදේශ ගණනාවක මේ ටික තියෙනවා. මට විනාඩියක් අපි එහෙනම් මේ පොඩ්ඩක් ගල්ලඟුරු සම්පත් වල ව්‍යාප්තිය ගැන පොඩි සඳහනක් කරගමු. අපි මේ දැන් මහද්වීප කීපයක එහෙම නැත්නම් ගල්ලඟුරු සම්පත් ව්‍යාප්තිය ච ප්‍රදේශ කීපයක තොරතුරු කතා කරන නිසා ඒ ටික අපි නෝට් එකට අරන් එමු. ලියන්නකෝ මේම. යන ලෝකයේ ගල්ලඟුරු සම්පත් වල පිහිටීම සලකා බලන විට ලෝකයේ ගල්ලඟුරු සම්පත් වල පිහිටීම සලකා බලන විට ගල්ලඟුරු සම්පත් වල පිහිටීම සලකා බලන විට ලෝකයේ මුළු ගල්ලඟුරු සංචිතයෙන් 95%ක්ම ලෝකයේ මුළු ගල්ලඟුරු සංචිතයෙන් 95%ක්ම ගල්ලඟුරු සංචිතයෙන් 95%ක්ම උත්තරාර්ධ ගෝලයේ රටවල් වල පිහිටා ඇති බව උත්තරාර්ධ ගෝලයේ රටවල් වල පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ. උත්තරාර්ධ ගෝලයේ රටවල් වල පිහිටා ඇති බව හඳුනාගෙන තිබේ. නමුත් ලෝකේ ගල්ලඟුරු සම්පත්වල පිහිටීම සැලකිල්ලටගෙන ගල්ලඟුරු සම්පත්වල පිහිටීම සැලකිල්ලටගෙන ගල්ලඟුරු සම්පත්වල පිහිටීම සැලකිල්ලටගෙන ගල්ලඟුරු ව්‍යාප්තික ප්‍රධාන ප්‍රමුඛ කලාප හතරක් ගල්ලඟුරු ව්‍යාප්තික ප්‍රධාන ප්‍රමුඛ කලාප හතරක් හඳුනාගත හැකිය හඳුනාගත හැකිය ප්‍රමුඛ කලාප හතරක් හඳුනාගත හැකිය. ඒ අතර එක උතුරු ඇමරිකාවේ මධ්‍යමහා නැගිනහිර කලාපය. එක උතුරු ඇමරිකාවේ මධ්‍යමහා නැගිනහිර කලාපය. දෙක වයඹදිග යුරෝපා කලාපය. වයඹදිග යුරෝපා කලාපය.
රුසියානු කලාපය හතර නැගෙනහිර ආසියානු කලාපය හතර නැගෙනහිර ආසියානු කලාපය යනාදී වශයෙන් නැගෙනහිර ආසියානු කලාපය යනාදී වශයෙන් ඒ අවස්ථාව අතරේ පහලින් ආය අලුත් ඡේදයක් උදිරි ලියන්න මෙහෙම මේ අතරින් ඇමරිකා උතුරු ඇමරිකානු කලාපය මේ අතරින් උතුරු ඇමරිකානු කලාපය ප්‍රධාන ගල්ලඟුරු නිෂ්පාදන කලාපයක් වන අතර ප්‍රධාන ගල්ලඟුරු නිෂ්පාදන කලාපයක් වන අතර ඇපලේචියානු කෙත ඇපලේචියානු ඇපලේචියානු කෙත අභ්‍යන්තර කෙත සහ බටහිර කෙත ඇපලේචියානු කෙත අභ්‍යන්තර කෙත සහ බටහිර කෙත එහි ප්‍රධාන ගල්ලඟුරු නිෂ්පාදන කලාප බවට එහි ප්‍රධාන ගල්ලඟුරු නිෂ්පාදන කලාප බවට එහි ප්‍රධාන ගල්ලඟුරු නිෂ්පාදන කලාප බවට පත්ව තිබේ ප්‍රධාන නිෂ්පාදන කලාප බවට පත්ව තිබේ ඒ හැරුණු විට जर्मनीय सह पोलांते जर्मनीय सह पोलांते यान रटवाल सह රුසියානු කලාපේ රුසියානු කලාපේ රුසියානු කලාපේ මධ්‍යම කරගෙන්ඩා මේ ස්ලයිඩ් එකේ තියෙනවා බලා ගන්න මධ්‍යම කරගෙන්ඩා ද්‍රෝණිය මධ්‍යම කරගෙන්ඩා ද්‍රෝණිය සහ නැගෙනහිර ආසියානු කලාපය තුල සහ නැගෙනහිර ආසියානු කලාපය තුල චීනය දකුණු කොරියාව වැනි රටවල් රටවල්ද ප්‍රධාන නිෂ්පාදන කලාප බවට පත්ව තිබේ ප්‍රධාන නිෂ්පාදන කලාප බවට පත්ව තිබේ හොඳයි ඊට පස්සේ පොදේ මෙන්න මේ දත්ත වගු ආරම් පෙන්නවා අපි ලෝකේ ගල්ලඟුරු නිෂ්පාදනය 2015 දත්ත ටික බලන්නකෝ රටවල් පිළිවෙලින් පළවෙනි දස දෙනා ඉන්නවා ඈ මේවත් වැදගත් වෙයි පළවෙනි තුන් දෙනාම මතක තියාගන්නත් වෙයි සංඛ්‍යා වටනාකම් නම් අවශ්‍ය නැහැ මේ පිළිවෙල මතක තියාගන්න වෙයි ඈ හරි එහෙනම් තරු ලකුණක් දාලා ලියන්න ලෝකේ ගල්ලඟුරු නිෂ්පාදනය 2015 වන විට ටොන් මිලියන වලින් चीने जनपदे अटसी दुलाई इंडिया ऑस्ट्रेलिया हारसी असुहतराय रुसिया तुंसी हत्याहताय इंडोनेशिया तुंसी अणु देखाय दक्षिण आफ्रिका तुंसी पनास देखाय जर्मनी एकसी असुहतराय
ඕලන්ත 135යි කසගස්ථාන 106යි හොඳයි ඊළඟට තවත් දත්ත වගුවක් පෙන්වන්නම් මේක ලියන්න අවශ්‍ය නැහැ මේක මේ දත්ත වගුව ලියාගෙන ඉවර ඇති නේද ඇති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න බලන්න හරි දැන් නම් කාලය ඇති බැරි නම් බැරි වුණා නම් අර වීඩියෝ එක හෙට දානවා. ඒ දැම්මම මේක බලලා ලියා ගන්න සම්පූර්ණ කරගන්න ඈ. හොඳයි ඊළඟ දත්ත වගුවත් පෙන්වන්නම් මේ ගල්ලඟු නිෂ්පාදනය සම්බන්ධයෙන්ම. ඔයාලට පේනවා ඇති 2003 2012 කාලය තුල මේ ගල්ලඟු නිෂ්පාදනයේ ප්‍රමාණය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. සංසන්දනය කරලා බලන්න අවශ්‍ය විදිහට. මේ 2003 මෙතන මේ පැත්තට යනකොට 2012 නිෂ්පාදන ධාරිතාවයන් වැඩි කරගෙන තියෙන ආකාරය අපිට පැහැදිලිව පේනවා. සමහර රටවල එහෙම නැහැ කියලාත් පේනවා. අපි අර කලින් බැලුවනේ දත්තවගෝ කේන්සා මේක අපි වැඩි අවධානය බලන්නේ නැහැ. හරි. හොඳයි. ඊළඟට මේ තියෙන්නේ ගල්ලඟු ආනයනය සම්බන්ධයෙන්. දැන් ඔයාලා දැක්ක නිෂ්පාදනය සම්බන්ධයෙන් යම් යම් රටවල් ප්‍රමුඛ වෙලා තිනවා. මේ තියෙන්නේ ගල්ලඟු ආනයනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච දත්ත. ඒ 2006 සිට 2010 දක්වා කාල සීමාව තුළ අපිට පේනවා ගල්ලඟු ආනයනය සම්බන්ධයෙන් ඉදිරියෙන් ඉන්න රටවල් පත්ලා තියෙන ජපානය. නේද? ඒ හැම කාලෙකම ඊළඟ දෙවෙනි තැනේ චීනය 3 දකුණු කොරියාව ඉන්දියාව තයිවානය මේ විදිහට තමයි පිළිවෙලක් තියෙන්නේ. එතකොට අපි දන්නවා අර කණිජ තෙල් වගේම ගල්ලඟුරු වල සම්පත් අසම ව්‍යාප්තියක් තියෙනවානේ. සමහර රටවල වලට අතිරික්ත වශයෙන් ගල්ලඟුරු සම්පත් එකතු වෙලා තියෙනවා. තවත් සමහර රටවල වලට අඩුවෙන් තියෙනවා. නමුත් ලෝකයේ ගල්ලඟුරු බේදයකින් තොරව ලෝකේ පාවිච්චි කරන රටවල්. එතකොට අර අතිරික්ත තොග නිෂ්පාදනය කරන රටවල් සමහරලාට Tamanට වැඩිපුර නිෂ්පාදනය කරගන්න ගල්ලඟුරු ටික ඉංග රටවල් කරා යොමු කරනවා. ඒ යොමු කරන්නේ නිකන් නෙමෙයි මූල්‍යමය ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙයි. ඒතර ඒගොල්ලෝ මේ නිෂ්පාදනය කරගන්න ගල්ලඟුරු ටික පිට රටවල් වලට යැවීම නිසා නැත්නම් අන්තර්ජාතික වශයෙන් මේ තොග උවමාරුව නිසා අපිට පේනවා ලෝකේ රටවල් අතර ගල්ලඟුරු වෙළඳාමකුත් නිර්මාණය වෙලා තියෙනවා. නේද? ගල්ලඟුරු වෙළඳාමක් නිර්මාණය වෙලා තියෙනවා. මේ වෙළඳාම තුල තමයි අපිට මේ පේන්නේ විශාල වශයෙන් අපනයනය කරන රටවල් වගේ මානයනය කරන රටවල්. දැන් අපනයන රටවල් බවට පත් වෙලා තියෙන නම් අර අපි කතා කරපු ගල්ලඟු නිෂ්පාදනයේ පෙරමුණේ පසුවන රටවල්මයි නේද? හැබැයි ආනයනයේදී අපිට පේනවා ඒ රටවල් වලට කරන අපනයනයේදී ඒ අදාළ තොග ටික ගෙන්වා ගැනීමේදී පෙරමුණේ ඉන්නේ වෙනත්ම රටවල් ටිකක් නේද? වෙනත්ම රටවල් ටිකක්. සමහර වෙලාවට උගලන පේන ඇති නිෂ්පාදනයේ සම්බන්ධයෙන් වැදගත් වෙන රටවලුත් මේක ඉන්නවා. නේද? නිෂ්පාදනයේ සම්බන්ධයෙන් වැදගත් වෙන රටවලුත් මේක ඉන්නවා. ඒකට හේතුව තමයි මේ නිෂ්පාදනයේ සම්බන්ධයෙන් බලනකොට ඒගොල්ලන්ගේ රටවල් තුල කරන නිෂ්පාදනය තමන්ගේ රටේ කටයුතු සඳහා ප්‍රමාණවත් නැහැ. ඒ කියන්නේ ඉන්දියාව ගන්නකෝ ඉන්දියාව ගල්ලඟු නිපදවනවානේ. ඒගොල්ලෝ නිපදව ගන්න ටික ඒගොල්ලන්ගේ රටේ කර්මාන්ත වලට සහ අනිකුත් අවශ්‍ය කරන අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් නැත්නම් ඒගොල්ලෝ කරන්නේ විදේශීය රටවලින් ගෙන්වා ගැනීම කරනවා. ඒ නිසා අපිට පේනවා අර කලින් අපි නිෂ්පාදනයේ ලැයිස්තුව තුල දැක්ක සමහර රටවල් ගල්ලඟුරු ආනයනය කරගන්නා ලැයිස්තුව තුලත් නියෝජනය වෙනවා. දැන් බලනවානේ ඉන්දියාව මෙතන ඉන්නවනේ. නේද? දකුණු කොරියාවත් මෙතන ඉන්නවනේ. චීනයක් මෙතන ඉන්නවනේ. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ නිෂ්පාදනයේ හිටියට ඒගොල්ලෝ කරන නිෂ්පාදනය ඒගොල්ලන්ට මදි. ඒ නිසා ඒගොල්ලන්ට මදි ටික ඒගොල්ලෝ පිට රටින් ගෙන්වා ගැනීමේ කාර්යය තමයි මෙයා. ආනයන ලැයිස්තුවේ ඒගොල්ලෝ සටහන් වෙලා ඉන්නේ. අපි චුට්ටක් පහලින් ලියමු. එහෙම ලියන්න. ඉහත දත්ත වගුවට අනුව ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක් අතරින් ලෝකේ විශාල රටවල් ප්‍රමාණයක් අතරින් ගල්ලඟුරු නිෂ්පාදනයේ ප්‍රමුඛයන් දස දෙනා ගල්ලඟුරු නිෂ්පාදනයේ ප්‍රමුඛයන් දස දෙනා කවුරුන්දයි පැහැදිලිව හඳුනාගත හැකිය
මෙම නිෂ්පාදන ප්‍රමුඛීන් අතරින් ඇතැම් රටවල් මෙම නිෂ්පාදන ප්‍රමුඛීන් අතරින් ඇතැම් රටවල් ගල්ලඟුරු අතිරික්ත වශයෙන් නිෂ්පාදනය කොට ගල්ලඟුරු අතිරික්ත වශයෙන් නිෂ්පාදනය කොට හිඟ රටවලට අපනයනය කිරීම නිසා හිඟ රටවලට අපනයනය කිරීම නිසා හිඟ රටවලට අපනයනය කිරීම නිසා ලෝකේ රටවල් අතර ගල්ලඟුරු වෙළඳාමක් ලෝකේ රටවල් අතර ගල්ලඟුරු වෙළඳාමක් නිර්මාණය වී තිබේ ලෝකේ රටවල් අතර ගල්ලඟුරු වෙළඳාමක් නිර්මාණය වී තිබේ මෙම ගල්ලඟුරු වෙළඳාම තුල කැපී පෙනෙන ලක්ෂණ අතර මෙම ගල්ලඟුරු වෙළඳාම තුල කැපී පෙනෙන ලක්ෂණ අතර ජපානය ආනයනයේ ප්‍රමුඛයා බවට පත්ව තිබෙන ජපානය ආනයනයේ ප්‍රමුඛයා බවට පත්ව තිබෙන අතර ආනයනයේ ප්‍රමුඛයා බවට පත්ව තිබෙන අතර නිෂ්පාදනයේදී පෙරමුණගත් ඇතැම් රටවල්ද නිෂ්පාදනයේදී පෙරමුණගත් ඇතැම් රටවල්ද නිෂ්පාදනයේ පෙරමුණගත් ඇතැම් රටවල්ද ගල්ලඟුරු ආනයනයේ නිරත වන බවක් ගල්ලඟුරු ආනයනයේ නිරත වන බවක්ද නිරීක්ෂණය කළ හැකිය ඊට හේතුව එම රටවල සිදු කරන නිෂ්පාදනය එම රටවල සිදු කරන නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවයේ සැපිරීම සඳහා ජාතික අවශ්‍යතාවයේ සැපිරීම සඳහා ජාතික අවශ්‍යතාවයේ සැපිරීම සඳහා ප්‍රමාණවත් නොවීමයි ජාතික අවශ්‍යතාවයේ සැපිරීම සඳහා ප්‍රමාණවත් නොවීමයි උදාහරණ චීනය ඉන්දියාව රුසියාව ඇමරිකා එක්සත් ජනපදයේ ආදී හොඳයි එහෙනම් ඔන්න දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගුව ලියන්න මේකේ ලියන්න ගියාම ලොකු වෙලාවක් දැන් යනවනේ එතකොට අපිට අද අපි බලාපොරොත්තුනේ මේ ආකර කර්මාන්තයේ කොටස සම්පූර්ණයෙන් අවසන් කරන්න නම් අපිට ඉවර කරගන්න බැරි වෙනවා යපස් නිෂ්පාදනයේ කොටසටවත් යන්න පුළුවන් වෙයි යම් ප්‍රමාණයක් දුරට තව ඊට පස්සේ ඉතුරු වෙන්නේ අපිට ආකර කර්මාන්තයේ මොන දෙන ගැටළු සහ ප්‍රවණතා කතා කරන්න ඒක අපිට ඊළඟ දවසේ පළවෙනි පැය ඇතුළත ඉවර කරගන්න පුළුවන් වෙයි එතකොට අලුත් පාඩමකට යන්නත් පුළුවන් ඒ නිසා මම මෙහෙම දෙයක් කරන්නම් මෙන්න මේ ස්ලයිඩ් එකේ මේ දත්ත වගුව ඔයාලට සටහන් කරගන්න පුළුවන් වෙන්න මේ ස්ලයිඩ් එකේ ෆොටෝ එකක් ඔයාලගේ WhatsApp group එකට එවන්නම් දැන් පන්තියෙන් පස්සේ ඒ නිසා ඒක බලලා ඔයාලා ලියාගන්න අවශ්‍ය ඉඩ විතරක් වින් කරගන්න ඕන ඔයාලට පේනවා රටවල් 15ක් විතර තියෙනවා ඒ රටවල් 15 ලියාගන්න ඉඩක් වින් කරගන්න නෝට් එකේ ඒතර මට පුළුවන් මේක ඔයාලට එවන්න හොඳයි දැන් අපි මෙතෙක් කතා කළේ ගල්ලඟුරු කියන දේ ලෝකයේ භාවිත කළේ බලශක්ති උත්පාදන කාර්ය සඳහා පමණයි කියන අදහසින් තමයි කතා කළේ. නමුත් අපි දන්නවා බලශක්ති මාධ්‍යයක් විදිහට තමයි ගල්ලඟුරුට ලොකු ඉල්ලුමක් ලෝකේ තියෙන්නේ. හැබැයි අපි දන්නවා මේ ගල්ලඟුරු සම්පත් භාවිත කරලා අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිත කරගෙන කරන කර්මාන්තත් ලෝකේ තියෙනවා. නේද? කර්මාන්තත් ලෝකේ තියෙනවා. මොනවද මේ ගල්ලඟුරු සම්පත් පාවිච්චි කරලා කරන කර්මාන්ත? බලන්න මම ස්ලයිඩ් එකක් වෙන්නන්න ගල්ලඟුරු යොදාගෙන කරන නිෂ්පාදන කර්මාන්ත කීපයක් තමයි මේ තියෙන්නේ. ගල්ලඟුරු පාවිච්චි කරලා සුවඳ විලවුන් නිෂ්පාදනය කරනවා. ඩයි වර්ග නිෂ්පාදනයක් කරනවා. ඇමෝනියම් නිෂ්පාදනය වෙනවා. ප්ලාස්ටික් නිෂ්පාදනයේදී යොදා ගන්නවා. නයිලෝන් කෙඳි නිෂ්පාදනයේදී පාවිච්චි කරනවා. කෘමිනාශක නිෂ්පාදනයේදී මේ ගල්ලඟුරු
භාවිතා කරනවා. එහෙනම් ඔන්න බලන්න ලෝකේ වැඩිම ප්‍රමාණයක් ගල් අඟුරු වලට ඉල්ලුමක් ඇති වෙලා තියෙන බල ශක්තිය සඳහා. නමුත් කාර්මික ශේෂ්ත්‍රය තුළ ඇතම් කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍යයක් වශයෙන් උත් මේ ගල් අඟුරු සම්පත් භාවිත වෙනවා. එහෙනම් අපි මේ කතාව අර බගුව ලියන්න ඉඳ තියලා ඊට පහලින් පොඩ්ඩක් වෙලා ගල් අඟුරු ගැන කතා ඉවර කරමු. කියන්නේ මෙහෙම ලෝකේ සිදු කරන ගල් අඟුරු නිෂ්පාදනය ලෝකේ සිදු කරන ගල් අඟුරු නිෂ්පාදනය ලෝකේ සිදු කරන ගල් අඟුරු නිෂ්පාදනය වැඩි ප්‍රමාණයක් රටවල් වල බල ශක්ති අවශ්‍යතාවය සඳහා රටවල් වල බල ශක්ති අවශ්‍යතාවය සඳහා රටවල් වල බල ශක්ති අවශ්‍යතාවය සඳහා යොදා ගැනුණද බල ශක්ති අවශ්‍යතාවය සඳහා යොදා ගැනුණද බල ශක්ති අවශ්‍යතාවය සඳහා යොදා ගැනුණද මේවා යොදාගෙන කෙරෙන කර්මාන්ත කීපයක්ද මේවා යොදාගෙන කෙරෙන කර්මාන්ත කීපයක්ද හඳුනාගත හැකිය මේවා යොදාගෙන කෙරෙන කර්මාන්ත කීපයක්ද හඳුනාගත හැකිය ඒ අතර පහත සඳහන් කර්මාන්ත ප්‍රධාන වේ ඒ අතර පහත සඳහන් කර්මාන්ත ප්‍රධාන වේ අනතග්ගලමි ලයිස්තු ලියන්න පහලට සුවඳ විලවුන් ඩයි වර්ග ඇමෝනියම් ප්ලාස්ටික් නයිලොන් කෙඳි රුමිනාශක ආදී කියන නිෂ්පාදන තමයි මේ ගල් අඟුරු භාවිත කරමින් නිෂ්පාදනය කරන්නේ. එහෙමනම් අපි උදේ ගල් අඟුරු නිෂ්පාදනය සහ වෙළඳාම සම්බන්ධ කතා බහ අවසන් කරනවා. ඊළඟ අපි යන් අපේ පාඩමේ තුන්වෙනි නිෂ්පාදන වර්ගය ගැන කතා කරන්න යපස් නිෂ්පාදනය යපස් නිෂ්පාදනය මාතෘකාවට ගන්න යපස් නිෂ්පාදනය හොඳයි අපි දන්නවා පුතේ මේකත් ආකාර කර්මාන්තී තා දීර්ඝ කාලයක් තිස්සේ ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක් මේ නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා නේද ඒකෙදිත් අපිට යපස් කියලා කියන්නේ අපි දන්නවා යකඩ ऑक्साइड නැත්තම් ෆෙරස් ඔක්සයිඩ් අන්තර්ගත පස් නැත්තම් ලෝ පස් තමයි මේ හාරලා ගන්නේ යපස් කියලා. එතකොට මේක කාර්මික අමුද්‍රව්‍යයක්. අපි කලින් කතා කරපු දේ බල ශක්තිමය අමුද්‍රව්‍යයක්නේ. නේද? කාර්මික කටයුතු වලදීත් කීප එකකට පාවිච්චි කරනවා කියලා කිව්වා. නමුත් අපි දන්නවා මේ යපස් කියන දේ බල ශක්ති අවශ්‍යතාව වෙනුවෙන් භාවිත කරන දෙයක් හිම නෙමෙයි. මේක කාර්මික අමුද්‍රව්‍යයක්. කර්මාන්ත වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක්. අපි දන්නවා යපස් භාවිතා කරලා කරන ප්‍රධානම කර්මාන්තය තමයි යකඩ හා වාණි නිෂ්පාදන කර්මාන්තය. ලෝකේ කර්මාන්ත රාශියකට අවශ්‍ය කරන අමුද්‍රව්‍යයක් තමයි මේ යකඩාවාණේ කර්මාන්තය තුළ නිෂ්පාදනය වෙන්නේ. ඒ කියන්නේ යකඩාවාණේ නිෂ්පාදන කර්මාන්තය තුළ නිම වෙන යකඩ ටිකේ වාණේ ටික තවත් බොහෝ කර්මාන්තවල අමුද්‍රව්‍ය. දැන් උදාහරණයක් ගත්තා නැව් නිෂ්පාදනය කරන්නේ වාණේ තහඩුවලින්. එතකොට මේ යපස් නිෂ්පාදන කර්මාන්තේ මගින් කෙරෙන යකඩාවාණේ තහඩු නැව් කර්මාන්තේ අමුද්‍රව්‍ය. මෝටර කර්මාන්තේ අමුද්‍රව්‍ය. දුම්රිය එන්ජින් නිෂ්පාදන කර්මාන්තේ අමුද්‍රව්‍ය. ඒ වෙනත් ඉදිකිරීම් කර්මාන්තවල අමුද්‍රව්‍ය. නේද? ඒ වගේ දේවල් බාඩ පත්‍රලා තියෙනවා. ඒ නිසා යපස් භාවිතා කරන්නේ කාර්මික අමුද්‍රව්‍යයක් වශයෙන්. මොනවද නිපදවන්නේ? යකඩ හා වාණි. එතකොට යපස් ටික හාරලා අරගෙන හුණුගල් සමග කලවම් කරලා යපස් තනිකරණය කරන්න බෑ. හුණුගල් සමග කලවම් කරලා අර කලින් කතා කරපු ගල් අඟුරු හරි පෙට්‍රල් ඩීසල් හරි වෙනත් විද්‍යුත් බල මාධ්‍ය මොන හරි පාවිච්චි කරලා මේවා උඳුන් වල උණු කරනවා. උණු කරලා යකඩ ටික වෙන් කර ගන්නවා. එතකොට එතනදී යකඩ නිෂ්පාදනයක් වෙනවා. හැබැයි අර වෙන් කරගන්න යකඩ ටිකට පස්සේ වෙනත් වෙනත් ලෝහ වර්ග කලවම් කළා. විවිධ ගුණාංග වලින් යුක්ත වාණේ නිෂ්පාදනය කරනවා. ඒකයි යකඩ හා වාණේ කියලා කියන්නේ. හරි? මේක තමයි මේ අමුද්‍රව්‍ය භාවිතා කළ කරන ප්‍රධානම කර්මාන්තේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා ලෝකේ යකඩ හා වාණේ කර්මාන්තේ කරන බොහෝ රටවල මේ යපස් සම්පත් පිහිටලා තියෙනවා. හැබැයි නැති රටවලුත් මේ වැඩේ කරගෙන යනවා. දැන් ජපානයේට යපස් සම්පත් පිටලනේ කර්මාන්තය කරගෙන යන තරම් ප්‍රමාණවත් පරිදි. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ කාලයක් කලේ පිටරටවල් වලින් යපස් ටික ගෙන්නගෙන තමයි යකඩාවාණේ කර්මාන්තය කරගෙන ගියේ. හැබැයි දැන් ඒගොල්ලන්ට හිම කරන්නත් බෑ. ඒගොල්ලෝ දැන් කරන්නේ
පරණ යකඩ ටික උණු කරලා තමයි මේ යකඩව වාණි නිෂ්පාදන කර්මාන්තය කරගෙන යන්නේ. හොඳයි. ඒ කාර්මික පැත්ත එහෙම වුණාට යපස් නිෂ්පාදනය ගැන මූලික හැඳින්වීමක් අපි උදෙන්දී ලියලා යමු. කියන්න මෙහෙම ආකර කර්මාන්තයේදී හාරා ගන්න යකඩ මිශ්‍ර පාංශු आकर कर्मांतेदी हारा गन्ना यकड़ मिश्र पांसु नतां फेरस ऑक्साइड अंतर्गत पांसु यापस नामीन यदिन बे यापस नामीन यदिन बे मेवा कार्मिक अमुद्रव्यक वशेन हारा गेनीम सिद्धुवे मेवा कार्मिक अमुद्रव्यक वशेन हारा गेनीम सिद्धुवे कार्मिक अमुद्रव्यक वशेन हारा गेनीम सिद्धुवे एदी हारा गनु लबन एदी हारा गनु लबन यपस्वलिन वैडी प्रमाण्या एदी हारा गनु लबन यपस्वलिन वैडी प्रमाण्या යකඩහා වාණි නිෂ්පාදන කර්මාන්තේ යකඩහා වාණි නිෂ්පාදන කර්මාන්තේ යකඩහා වාණි නිෂ්පාදන කර්මාන්තේ අමුද්‍රව්‍ය බවට පත්වේ යකඩහා වාණි නිෂ්පාදන කර්මාන්තේ අමුද්‍රව්‍ය බවට පත්වේ යපස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදු කරන අධ්‍යයනවලදී यापस व्याप्ति संबंधी सिद्धुकरण अध्ययन वलदी यापस व्याप्ति संबंधी सिद्धुकरण अध्ययन वलदी मुलु पृथ्वी पृष्ठेन सीट पहाक पमन उ मुलु पृथ्वी पृष्ठेन सीट पहाक पमन उ मुलु पृथ्वी पृष्ठेन सीट पहाक पमन उ वापसरियक नतम शेष्रेक यापस व्याप्त व्यति भाव संदुनागिन तिबे यापस व्याप्त व्यति भाव संदुनागिन तिबे यापस्वल अडांगु यापस्वल अडांगु फेरस ऑक्साइड प्रमाणे मत यापस्वल अडांगु फेरस ऑक्साइड प्रमाणे मत यापस तादरातु तादरातु दुंबुरु नील दम कहा नील दम कहा वैनी विविध वर्णवली वैनी विविध वर्णवली දැකගත හැකිය විවිධ වර්ණ වලින් දැකගත හැකිය හොඳයි ඊළඟට මුදී දැන් යක යප් යකස් යපස් වල අන්තර්ගත යකඩ ප්‍රතිශතයේ මත මේ ওই වර්ණ ටික ලැබෙනවා කියලා කිව්වේ නේද යපස් විවිධ වර්ණයෙන් අපිට ලෝකේ හම්බ වෙනවා රතු පාටින් දුඹුරු පාටින් දම් පාට නිල් කහ පාට ආදී වර්ණ වලින් හම්බ වෙනවා වර්ණ වලින් හම්බ වෙනවා එතකොට आखर कर्मांतेदी हारा गन्ना यापस्थल यकड प्रतिशत मत यकड प्रतिशत मत अर गल्लंगुर वर्ग कला वगेम गल्लंगुर वर्ग कला वगेम यापस्तिक वर्ग कला तीन यापस्तिक वर्ग कला तीन अभी बलम वर्गीकरण कोहमद किला मेहमतमाई वर्ग को लोके आर्थिक वटनाक वेडिम यापस वर्गे तमाइ रातु हेमटाई मे रातु के विशेषण पदी वेडलती अय යකඩ ප්‍රතිශතය ගොඩක් වැඩි 72%කට වඩා වැඩි යකඩ ප්‍රතිශතයක් තියෙනවා. ඒ හින්දා මේ යකඩ ඔක්සයිඩ් කාලයක් තිස්සේ මලකෑමේ ක්‍රියාවලියට ලක්වීමේ ප්‍රතිඵලය තමයි මේ රක්ත වර්ණය ලැබීම. ඒ නිසා රතු හෙමඩයිට් තමයි ලෝකේ වටිනාම යපස් බවට පත් වෙලා තියෙන්නේ. ඊළඟ බාණ්ඩ 70%කට වඩා වැඩි යකඩ ප්‍රමාණයක් අන්තර්ගතයි නම් අපි කියන්නේ මැග්නටයිට් කියලා. ඊළඟට 60%ට වඩා වැඩි නම් කියන්නේ ලිමොනයිට් කියලා. ඊළඟට 30%කටත් වඩා එහෙම නැත්නම් 40%කට වඩා අඩු 15 යකඩ ප්‍රතිශතයක් තියෙන වර්ග මේ යපස් වර්ගය තමයි සීඩරයිට් කියලා කියන්නේ. මෙන්න මේවා අර අර
ෆීට් වගේ ගල්ලඟුරු ගැන කතා කරන අපිගේ ෆීට් එහෙම නැත්නම් ජීර්ණක ගල්ලඟුරු අන්න ඒවා හරන්නේ නැහැ වගේම මෙන්න මේ සිඩරයිට් කියලා හඳුන්වන යපස් වර්ගයේ ලෝකේ හැරීමේ කටයුතු වලට යොමු වෙලා නැහැ තාම. ඒකට හේතුව තමයි යකඩ ප්‍රතිශතය ගොඩක් අඩුයි. අපද්‍රව්‍ය තමයි වැඩිපුර තියෙන්නේ. ආහාර ගන්න යම් පිරිවැයක් දරනවා නම් ඒකවත් පරිමා ගන්න බැහැලු මේවා වෙළඳාම තුල. ඒ නිසා තමයි ලෝකේ සිඩරයිට් නිදි වලට තාම මිනිස්සු අත තියන්නේ නැත්තේ. හැබැයි දැන් අපිට පේනවා සමහර රටවල් යපස් හරලා අවසන් වෙලා තියෙනවා. අන්න ඒගොල්ලෝ දැන් උන අවධානය යොමු කරනවා සිඩරයිට් නිදි හැරීම සඳහා. අවධානය යොමු කළා හරලා අපද්‍රව්‍ය ටික අයින් කළා යපස්තික විතරක් වෙන් කරගන්න විවිධ ක්‍රමෝපායන් අනුගමනය කරන බවක් දැන් දැන් පේනවා. නමුත් මේ වෙනකන් මෑතක් වෙනකම්ම සිඩරයිට් නිදි ලෝකේ කැණීම් කටයුතු වලට ලක් වෙලින් නෑ මේ ආකාර කර්මාන්තය කටයුතු තුල. එහෙනම් අපි උදෙන්ටම ලියමු ඡේද කඩන්න එපා මෙහෙම ලියන්න. යපස්වල අන්තර්ගත යකඩ ප්‍රතිශතය මත යපස්සල අන්තර්ගත යකඩ ප්‍රතිශතය මත යපස් ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදා දක්වා තිබේ. එනම් කියලා ඔන්න දැන් තියෙනවා ස්ලයිඩ් එකේ පේන දේ ටික ලියන්න පුළුවන්. එනම් 1 රතු හෙමටයිට් යකඩ ප්‍රතිශතය 72%ට වඩා වැඩි. ඊළඟට 2 මැග්නටයිට් යකඩ ප්‍රතිශතය 70%ට වැඩි. නැත්තම් තුන්වෙනි වර්ගය ලිමොනයිට් යකඩ ප්‍රතිශතය 60%ට වැඩි. ඊළඟට හතරවෙනි වර්ගය සිඩරයිට් 30%ට අඩු. හරි පහලින් ලියන්න අලුත් ඡේදයක් විතර මෙහෙම මෙම යපස් වර්ග අතරින් යකඩ ප්‍රතිශතය ඉතා ඉහළ රතු හෙමටයිට් වලට ඉතා ඉහළ ඉල්ලුමක් නිර්මාණය වන නමුත් යකඩ ප්‍රතිශතය ඉතා අඩු. සිඩරයිට් වලට පවතින ඉල්ලුම ඉතා පහළ අගයක පවතී. ඊට හේතුව එහි අඩංගු යකඩ ප්‍රතිශතය අඩුවීමයි. හොඳයි ඊළඟට දැන් යපස් නිෂ්පාදනයේ නිරත දැන් අපි දන්න ලෝකේ රටවල් විශාල ප්‍රමාණයක යපස් සම්පත් ව්‍යාප්ත වෙලා තිනවා. නමුත් මේ ආර්ථිකමය වටිනාකමින් වැඩි යපස් ඵලදායි මට්ටමේ යපස් තියෙන්නේ රටවල් කීපයක විතරයි. ඒ අතරින් අපිට පේනවා චීනය, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව වගේ රටවල් මේ අතර ප්‍රධාන වෙලා තියෙනවා. ඒ හැරෙනකොට අපි දැක්කා අර ගල්ලඟුරු නිෂ්පාදනයේදී සෙසු රටවල් කීපයකුත් තිබුණා. ඒ වගේ තමයි යපස් නිෂ්පාදනයේදී අපින මේ සෙසු රටවල් කීපයක් වැඩගත් කමින් දෙවෙනි දැනටපත් වෙන රටවල් කීපයක් අපිට මෙතන හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒ ගැන ලියන්න ඊළඟ ඡේදෙමින් පටන් ගන්න. එයන් ලෝකේ යපස් ව්‍යාප්තික රටවල් විශාල ප්‍රමාණයක්. ශාල ප්‍රමාණයක් හඳුනාගත හැකි වත්
ඒ අතරින් උසස් වර්ගයේ ආර්ථික වටිනාකමින් වැඩි උසස් වර්ගයේ ආර්ථික වටිනාකමින් වැඩි ව්‍යාපාරික ලෙස ප්‍රයෝජනෙට ගත හැකි ව්‍යාපාරික ලෙස ප්‍රයෝජනෙට ගත හැකි යපස් සම්පත් පිහිටා ඇත්තේ යපස් සම්පත් පිහිටා ඇත්තේ රටවල් කීපයක පමණි රටවල් කීපයක පමණි ඒ අතරින් චීනය ඕස්ට්‍රේලියාව බ්‍රසීලය බ්‍රසීලය ඉන්දියාව හා රුසියාව ප්‍රධාන වේ ඉන්දියාව හා රුසියාව ප්‍රධාන වේ මේ හැරුණු විට යුක්‍රේනය මේ හැරුණු විට යුක්‍රේනය දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාව එක්සත් ජනපදය එක්සත් ජනපදය ඉරානය සහ කැනඩාව ඉරානය සහ කැනඩාව ඉරානය සහ කැනඩාව යපස් නිෂ්පාදනයේ නිරත සෙසු රටවල් අතර වේ යපස් නිෂ්පාදනයේ නිරත සෙසු රටවල් අතර වේ මෙම රටවල් වල මෙම රටවල් වල යපස් ව්‍යාප්තික ජනප්‍රිය කලාප මෙම රටවල් වල යපස් ව්‍යාප්තික ජනප්‍රිය කලාප කීපයක් පහත සඳහන් පරිදි විරිපත් කළ හැකිය යපස් ව්‍යාප්තික ජනප්‍රිය කලාප කීපයක් පහත සඳහන් පරිදි විරිපත් කළ හැකිය දැන් මේ රටවල් හඳුනාගත්තා ඒ රටවල් වල බොහෝම නිතර කතා බහට ලක් වන යපස් ගැනීම කටයුතු සඳහා වැදගත් වන ප්‍රදේශ කීපයක් කියන්න හදා අපි ලියමු එක උතුරු ඇමරිකාවේ පංචමහා විල් බද කලාපය උතුරු ඇමරිකාවේ පංචමහා විල් බද කලාපය උතුරු ඇමරිකාවේ පංචමහා විල් බද කලාපය ඊළඟට රුසියාවේ සහ යුක්‍රේනයේ කූස්මෙට් ප්‍රදේශය රුසියාවේ සහ යුක්‍රේනයේ කූස්මෙට් ප්‍රදේශය බෝඩ් එකේ තියෙනවා ඈ කූස්මෙට් ප්‍රදේශය ඊළඟට චීනයේ ශාන්සි පළාත ශාන්සි පළාත ඊළඟට ඕස්ට්‍රේලියාවේ හැමර්ස්ලේ හැමර්ස්ලේ වැටිය කඳු වැටියක් ඈ ඕස්ට්‍රේලියාවේ හැමර්ස්ලේ වැටිය ඊළඟට මහා බ්‍රිතාන්‍යයේ දකුණු වේල්සය මහා බ්‍රිතාන්‍යයේ දකුණු වේල්සය මිඩ්ලන්ත නිම්නය මිඩ්ලන්ත නිම්නය ෂෙෆීල්ඩ් හා බර්මින්ග්හැම් ෂෙෆීල්ඩ් හා බර්මින්ග්හැම් කලාපය ෂෙෆීල්ඩ් හා බර්මින්ග්හැම් කලාපය හරි ඔන්න ඔය ටික තමයි එතකොට ලෝකයේ යපස් නිෂ්පාදනය සම්බන්ධයෙන් කතා බහ කරනකොට බොහොම ජනප්‍රිය කලාප බවට නිතර ඇහෙන කලාප බවට පත් වෙලා තියෙන්නේ හොඳයි ඊළඟට බලන්න අපි අර පෙන්නපු යපස් වර්ග ටික මේ තියෙන්නේ හෙමටයිට් කියන වර්ගයේ නේද අර රතු පාටක් වලට පේන පේනවා ඇති දුඹුරු පාටට හුරු රතු පාටක් තමයි
हेमटाइट इला मैग्नेटाइट की वर्ग इट पार्ट विना इलाट मेथियन का पार्टी पेनों को मेथियन लिमोनाइट की वर्ग प्रतिशतात्मक उदाहरण बेलवा हरी अदान करू